කරදරමයි ජීවිතේක හැමදාම මරණයටයි ටික ටික අප ලංවීම පින පමණයි තර්මකවත් සෑහීම නිවන තමයි අප කාටත් සැනසීම දැවෙන තැවෙන ලත වෙන ලෝකේට නිවන ගැන දැන කියා ගන්නයි අපේ මේ සූදානම නිවන ගැන කතා කරද්දී නිවන් මග ගැන පොත් දෙලක් සම්පාදනය කරපු වේවැල්දෙනිය පහළගම සමත විපස්සනා භාවනා මධ්‍යස්ථාන ආරණ්‍ය සේනාසනාධිපති පූජනීය පොල්ගහවෙල මිතබාණි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ තමයි අපේ අභිමුව වැඩ ඉන්නේ. උන්වහන්සේ සමත විපස්සනා භාවනාව අති දීර්ඝ කාලයක් පුරා මේ වනපෙතේ භාවනා ප්‍රගුණ කරන අද කාලේ අඩුවෙන්ම වැඩ කරන වැඩියෙන්ම බවුන් වැඩන අද කාලේ ඉන්න යෝගාවචර මහා යතිරුවණ. ඒ නිසායි අපි මේ වේවැල්දෙනිය පහළගම සමත විපස්සනා භාවනා මධ්‍යස්ථාන ආරණ්‍ය සේනාසනයේට ගොඩ වැදුනේ. අපේ හාමුදුරුවන්ගෙන් අපිට නිවන ගැන බොහෝ දේ දැන කියා ගන්නට ලැබේ කියලා අපි විශ්වාස කරනවා. අපි හාමුදුරුවනේ මේ වනපෙතට මේ වන වදුලට ඔබ වහන්සේගේ ආගමනයෙන් අපි මේ කතාබහ ආරම්භ කරොත් ඉතා වැදගත් කියලා මට හිතෙනවා. අපි හාමුදුරුවනේ කොහොමද ඔබ වහන්සේට මේ මේ වන වදුලට වැඩම කරන්න හිත් පහළෝනේ? ඒ පින්සිත කුසල්සිත් මතුනේ කොහොමද කියන කාරණාවෙන් අපි කතාබ ආරම්භ කරොත් හොඳයි. අපි හැමදෙන්නේ අවසර අපිට තෙරුවන් සරණයි. ලෞතර බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා. ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා. ආරි මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා. රත්නත්‍යයට මාගේ නමස්කාරය වේවා. ලෞතර බුදුන් වහන්සේ දේශනා කරන පින්වත්නි, මේ උතුම් නිර්වාණ බෝධිය පසක් කරගන්නට පුළුවන් මහා පුරුෂ අටක් පිළිබඳ ඉති අනුකූලව හුද්ධ කලාව ගැන උන්වහන්සේ දේශනා කරනවා. පිරිසෙන් ඈත් වෙලා රමණීය පරිසරයක මේ හිත සකස් කර ගැනීම සඳහා ඒ මහා පුරුෂ විපාක අට එකක් තමයි මේ හුද්ධ කලාව. අල්පේකතාවය, ප්‍රධාන වීරිය, ප්‍රඥාව මේ ආදී වශයෙන් මහා පුරුෂ විතර්ක අටක් ඔස්සේ නිවන් මඟ උන්වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේට දේශනා කර වදාළා. නිර්වාණ බෝධිය සලසා ගැනීමට එන බවුන් වඩන යෝගාවචරයාට හොඳ තෝතැන්නක් අපි නිර්මාණය කළා තියෙනවා. ඉතින් එහි ප්‍රතිඵල බොහෝය. ඉතින් ඒ අනුකූලව ඔබ හැම දිනාටමත් මේ අද දවසේ වැඩසටහන ඔස්සේ තමන්ගේ ජීවිතයේ ගැටලු ඒ වගේම එන බාධක ධර්මයන් එව්වා නුවණින් මෙනෙහි කරලා අස්තෝලෝක ධර්මයෙන් කම්පා නොවී නිර්වාණ බෝධියට ඒකාන්ත වශයෙන් වීරිය ඇති කරගන්නට මේ අද දවසේ සදහම් දේශනා මේ සාකච්ඡාව උපකාරී වෙනවා කියලා අපි හිතනවා. අවසාන වශයෙන් මේ පුණ්‍ය නිධානය නැත්තම් මේ පුන් බිම විවේකී ඇසුරු කරන විරාගී ඇසුරු කරන නිර්වාණ ධර්මීය සාක්ෂාත් කරගන්නට උත්සාහවත් වෙන අයට වැදගත් තැනක් උසුලනවා. ඒ නිසා අපි සෑම දිනකම මේ හුදකලාවේ තියෙන වටිනාකම තේරුම් අරගෙන තමන් ඒක විහාරී වෙලා ද්විතීය විහාරී කියන්නේ තණ්හාවට දාස වෙනවා. තණ්හාවෙන් තොරව මේ අධ්‍යාත්මය තමයි අපි දියුණු කරගන්න ඕනේ. බාහිර ලෝකීය කැඩී බිඳී යනවා, වෙනසෙනවා. ඒකට අසුන වී නිරුඟුවක් කියන්නේ ඒ ලෝකයට අසුන වී අධ්‍යාත්මය තමයි පිරිසිදු කරගන්න ඕනේ. ඒ අධ්‍යාත්මය පිරිසිදු කරගන්නටයි මේ පරිසරය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා ඔබ හුදකලාව ඇසුරු කරමින් මේ දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයෙන් නිර්වාණ බෝධිය පසක් කරගන්නට වීර්ය කරන්න කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. බොහොම දීර්ඝ කාලයකට පස්සේ තමයි අපිට මේ මිත බාණී හඬ, ආර්ය හඬ අපිට ඇහෙන්නට ලැබෙන්නේ. ඒ නිසා ඔබ බලයි පොල් ගහවල මිත බාණී ගුහම මිත බාණී කියන්නේ නමේ අරුත නිරුත. මුලින්ම ගූත බාණී කියලා නරක දුර්ගන්ධ හමන වදන් කතා බහ කරන පුද්ගලයන් පිළිබඳව හඳුන්වා දෙනවා. ඒ වගේම පුෂ්ප බාණී සුවඳවත් වදන් භාවිත කරන පුද්ගලයන් පිළිබඳව අපිට හඳුන්වා දෙනවා. මදු බාණී කියලා මදුරවත් වදන් භාවිත කරන චරිතවත් පුද්ගලයන් අපිට හමු වෙනවා. ඒ අතර තමයි මිත බාණී. මිත බාණී කියන්නේ නිහඬ බව, ආර්ය
වදන් භාවිත කරන මිතබාණී පුද්ගලයන් අපිට හම්බෙන්නේ. මිතබාණී පුද්ගලයන් මේ ශාසනයේ ඉතා දුර්ලභ බව සඳහන් වෙනවා. මිතබාණී ආර්ය නිශ්ශබ්දතාව, ආර්ය තුස්සීම් භූත භාවයේ නිහඬ බව. මේ නිහඬ බව විඳිමින් තමයි අද අපේ වැඩසටහනට අපේ ස්වාමීන් වහන්සේගේ හඬ අවදි වෙන්නේ. බොහෝ වෙලාවට අපේ වැඩසටහන, පසුගිය වැඩසටහන, මෙකල නියුණු යතිරුවන කියන වැඩසටහන බලපු ලක්ෂයකට ආසන්න ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවතුන් බොහෝ ගැටලු ඉදිරිපත් කළා තිබ්බා. කියන්න බොහොම සතුටුයි. මේ ගැටලු අතරේ තිබුණ කාරණාවක් තමයි මහා බෝධියෙන්, පච්චේක බෝධියෙන් තොරව අරහන්ත බෝධියෙන් මේ සංසාරෙන් නිතර වෙන්න වෙරදරන යතිවරු මුණ ගැහෙන්නේ නැද්ද ඔබලාට කියලා. අපි මේ ඇහිල්ල ඉන්නේ එවැනි යතිරුවණක් කියලා ඔබට මේ සාකච්ඡාව අවසානයේදී නිසක වශයෙන්ම තිරසරවේ කියලා අපි විශ්වාස කරනවා. නිසා මේ පැනසර බව, ගැඹුරු බව ඔබට තිරසරවේ මේ සාකච්ඡාව අවසානයේ මේ ඉතාමත්ම දුර්ලභ සාකච්ඡාව කියලා ඔබට හැඟේවි දැනේවි. නිසා අපෙත් එක්ක ඒකාත්මික වෙන්න රූසරමින දිසිරවන අපේ YouTube නාලිකාව, දහම්සේ සති YouTube නාලිකාව, සැම හිත සුව පිණිස සාහිත්‍ය පොත්පිය YouTube නාලිකාව, මේ සියලු නාලිකා හරහා ඔබට මේ වැඩසටහන් දැක බලා ගන්නට වරම වාසනාව භාග්‍ය තිබෙන බව අපි ඔබට සිහිපත් කරනවා. එපමණක් නෙවෙයි අපේ වැඩසටහන් පිළිබඳ ඔබේ යෝජනා අදහස් එකතු කරන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා නිවන් මඟ පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේ ඉතාම වටිනා පොත් පෙළක් මුළු ලෝකයාට දායාද කරලා තිනවා. නිවනට මඟ තියෙන පොත් පෙළේ පළවෙනි කෘතිය තමයි භවකතරේ නෙතර වීම. අපේ ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද පොල්ගහල මිතබාණි ස්වාමීන් වහන්සේ සම්පාදනය කරපු බුදුසරණ පුවත්පතට සතිපතා ලිපි සම්පාදනය කරමින් සම්පාදනය කරපු භවකතරේ නෙතර වීම නිවනට මඟ පළමු ග්‍රන්ථය. දෙවන ග්‍රන්ථය සාමිස සුවයෙන් නිරාමිස සුවයට නිවනට මඟ දෙවන ග්‍රන්ථය හැටියට උන්වහන්සේ සම්පාදනය කරනවා. ඒ වගේම නිවනට මඟ තුන්වෙනි ග්‍රන්ථයේ කෘතිය හැටියට සදහම් ශාන්තිය කියන ග්‍රන්ථය තමයි අපේ හාමුදුරුවන් ගැතින් සම්පාදනය වෙන්නේ. නිවනට මඟ හතරවෙනි ග්‍රන්ථය හැටියට තමයි ආර්ය සැපේ කියන ග්‍රන්ථය අපේ හාමුදුරුවෝ අපේ බෞද්ධ ලෝකයට දායාද කරන්නේ. නිවනට මඟ පස්වෙනි ග්‍රන්ථය තමයි දැහැන්ගත සිත. නිවනට මඟ පස්වෙනි ග්‍රන්ථය හැටියට දැහැන්ගත සිත, දැහැන්ගත සිතක් හදා ගැනීම වටිනාකම අපේ ස්වාමීන් වහන්සේ අපිට කියා දෙනවා. ඉන් අනතුරු අපේ හාමුදුරුවෝ භාවනා කමඨහන් කියලා පොත් මාලාවක් සම්පාදනය කරා. භාවනා කමඨහන් මේ පොත් මාලාව. ඒ වගේම අපේ අග්ගමහා පඬිත් ආචාර්ය බෙල්ලන් ඥානවීර මහනාහිමියන්ගේ අජරාමර ලෝකයේ ජීවිතය අතහැරීම මතු භවයේ සහ නිවන කියන ග්‍රන්ථේ පසුවදන සම්පාදනය කරන අපේ ගෞරවනීය මේ ස්වාමීන් වහන්සේ ප්‍රධාන අනුශාසක සමත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ආරණ්‍ය සේනාසනයේ වේවැල්දෙණිය පහළගම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඉන් අනතුරුව භාවනා අප්‍රකට ලිපි ආනන්ද මෛත්‍රී මහනාහිමියන්ගේ, රේරුකාණී චන්දිමල මහනාහිමියන්ගේ, බෙල්ලන ඥානවීර මහනාහිමියන්ගේ ග්‍රන්ථේ ප්‍රස්තාවනාව පෙරවදන සම්පාදනය කරන්න අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙහි හැඳින්වීම සම්පාදනය කරන්නේ උන්වහන්සේගේ අතින් තමයි මෙහි හැඳින්වීම රචනා වෙන්නේ. මේ වගේ අපිට ග්‍රන්ථ ගණනාවක් අපේ බෞද්ධ ලෝකයට දායාද කරපු මහා යතිරුණක් අභිමුවේ තමයි අපි මේ නිවන පිළිබඳ කතා කරන්නේ. අපේ හාමුදුරුවනේ අද දවසේ මේ තියෙන මිසදුතු බිඳින හඬක් තමයි දිසිරුවන කියන්නේ. මේ මිසදුතු බිඳින හඬ අවදි වෙන්නට ඕනේ. බොහෝ සමාජයේ තියෙන දුර්මතයක් තමයි මේ කාලේ මෙකල නිවන් දකින්නට බෑ, නිවන මේ මගපල් ලබන්නට බැරි කාලෙක තමයි අපි මේ ඉන්නේ කියලා. මේ කාලේ නිවන් දකින්නට බැයිද පුළුවන්ද කියන කාරණාවට අපේ හාමුදුරුවනේ අපිට ආරම්භයේදීම ඔබ වහන්සේගේ හැඳින්වීමේ නනතුරු කියා දෙන්නක අප කෙරේ අනුකම්පා කළ අපේ හාමුදුරුවනේ. වැදගත් ප්‍රශ්නයක් තමයි අපේ තානක මනසිංහ මහත්මයා ඉදිරිපත් කරේ. බොහෝ දිනාට ගැටලුවක් තියෙනවා. අද සමාජයේ දෙස බලනකොට මිත්‍යා දෘෂ්ටික අදහස් බොහෝ ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ නිසා නිර්වාණ බෝධිය සඳහා වීර්ය කරන පින්නතුන්ට නිවන ඈත් බව, නිවන් දකින්නට බැරි බව නිරන්තරයෙන්ම ඍණාත්මක අදහස් තමයි සමාජගත වෙලා තියෙන විද්‍යුත් මාධ්‍ය ඔස්සේ, විවිධ මාධ්‍යන් ඔස්සේ ප්‍රචාරය වෙනවා. ඒ නිසා ඒ අයට හරි ගැටලුවක් මත වෙලා තියෙනවා. නිර්වාණය මේ ජීවිතයේ පසක් කරගන්න බැරි බව. ඒ නිසා වචනේ අපි ඉතාම නිවැරදි කරගන්න ඕනේ. බුද්ධ වචනය කවදාවත් වෙනස් කරන්න බෑ. තුන්කල්ලි දන්නා සර්වඥතාන් වහන්සේ
දේශනා කරන යමක් එහි ඇලපිල්ලක් පාපිල්ලක් අකුරක් විනාශ කරන්න බෑ. උන්වහන්සේ යම් කෙනෙක් සංසාර දුකින් එතෙර වෙන්න සසර බය දකිනින් වීරිය කරනවා නම් ඒ වීරිය ප්‍රතිඵල සාන්තිස්තිකව ගන්න පුළුවන්. දිත්‍ය සුඛ විහරණ වශයෙන් ලබා ගන්න පුළුවන් කියන එකයි බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ. සාරිපුත්‍ර මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාට ආනන්ද ස්වාමින් වහන්සේලාට දේශනා කරන්නේ යම් කෙනෙක් මේ නිර්වාණ බෝධිය පසක් කරගන්නට වීරිය කරනවා නම් ඒ උත්සාහයේ ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්. සතර සතිපට්ඨාන යොස්කේ සාකච්ඡා කළොත් උන්වහන්සේ මනමින් දේශනා කරනවා ඒකායන මාර්ගයේ වශයෙන් සතිපට්ඨාන සූත්‍රයේ සතර සතිපට්ඨාන දේශනාව. අවසානයේ කියනවා මේ සතිපට්ඨානයේ මනමින් පුහුණු කරගත්තනම් භාවිතා කරානම් බහුලීකృత කරානම් ඒකාන්ත වශයෙන් නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන්. දින හතකින් පුළුවන් කියලා දේශනා කරනවා. එනම් බලන පින්වත්නි අප්‍රමාදයේ තියෙන වචනේ වැදගත්කම. එතකොට ලෞතර බුදුන් වහන්සේ තවත් යනක සාකච්ඡා කරපු දෙයක් තමයි පින්වත්නි පරිනිර්වාණයට සූදානම් වන මොහොතේ පින්වත්නි නිර්වාණ ධර්මීය පසක් කරගන්නට හැකියාව සැලසෙන බව සුභද්‍ර මේ භික්ෂුන් වහන්සේ අරබයත් දේශනා කරලා තියෙනවා පින්වත්නි. එහි සඳහන් වෙනවා මෙන්න මෙහෙම කාරණයක් පින්වත්නි. මාගේ මේ භික්ෂූහු මනාකොට වාසය කරන්නා වුනම් ලෝකීය රහතුන්ගෙන් අශුන්‍ය වෙනවා කියන එක දේශනා කරලා තියෙනවා. ඒ නිර්මල වූ ශාසන ප්‍රතිපත්තිය උන්වහන්සේසේ දේශනා කරනවා පින්වත්නි. ඉතින් මේ මනහර දේශනාවන් ඔස්සේ අපි බොහොම හොඳට පින්වත්නි සිහිය පවත්වා ගත්තොත් මේ කාලයේ යම් කෙනෙකුට සංසාරයේ තේහිතුක ප්‍රසන්දියකින් උත්පත්ති ලැබලා තියෙනවා නම් ඒ වගේම කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබලා තියෙනවා නම් සද්ධර්මය ඇතනවා නම් ප්‍රඥාව ඇති වෙන මූලික කරුණු දෙකක් තමයි පින්වත් මේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාර්ය. මෙන්න මේ කරුණු දෙක තියෙනවා නම් දැන් මේ සන සම්පත්තිය ලබාගත්ත මේ මොහොතේ පින්වත් මේ යම් කෙනෙකුට මේ ප්‍රඥාව පහළ වෙනවා නිර්වාණ බෝධිය සාක්ෂාත් කරන ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීම සහ යෝනිසෝ මනසිකාර්ය අකුසලයේ දුරු කරලා කුසලයේ වදාගෙන අප්‍රමාදී විහරණයෙන් කටයුතු කරන එක්කෙනාට සමත පූර්වාංගම විදර්ශනාවන් දිනු තීන කරගෙන සසරෙන් එතර වෙන්නට පුළුවන් බව උන්වහන්සේ දේශනා කරනවා. ඒ නිසා පින්වත්නි භාග්‍යවතුන් වහන්සේම අනුමගමනය කරන්න ඒ ශ්‍රී සද්ධර්මයේ මාසන්න ඒ සුපිපන්න ආර්ය මහා සංඝයා වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න. ඒ ශ්‍රද්ධාව ඇති කරගත්තේ නම් එක්කෙනාට බුද්ධ ආදී අටන සැකයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ශ්‍රද්ධාව හොඳින් ඇති කරගත්තේ එක්කෙනාට මේ සතර සතිපට්ඨානයේ ඔස්සේ නිරන්තරයෙන්ම ඇලියෙන් ගැටින් දුරු කරගෙන ධම්මානුපස්සනාව ඔස්සේ නීවරණ තදංග වශයෙන් ප්‍රහාණ කරගෙන ශීලාදී ප්‍රතිපත්ති තුළින් විස්කම්බන ප්‍රහාණ කරන ධ්‍යානාදී රූපාවචර ධ්‍යාන ඔස්සේ එයින් නැගිටලා මේ පංච උපාදනස්කන්ධය තුළ ඇතිවන ආස්වාදය ආදීනව නිස්සරණය හොඳින් තේරුම් කරගත්තොත් නිවන් පසක් කරගන්න පුළුවන් බව උන්වහන්සේ දේශනා කරනවා. අවසාන වශයෙන් මම සඳහන් කරන්න කැමති ධර්මීය ගුණ හය තුළ එනවා ස්වක්ඛාතෝ භගවතෝ ධම්මෝ සංදිච්චිකෝ අකාලිකෝ. මේ අකාලික කියන්නේ කල් නොයව. යම් කෙනෙක් සංසාරෙන් එතර වෙන්න ඔහුට තිහේතුක ප්‍රසන්දියක් සද්ධර්ම ශ්‍රවණය කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙනවා නම් යෝනිසෝ මනසිකාර්යය තියෙනවා නම් සෝතාපන්ති අංගෝස්සේ ප්‍රතිපත්තියෙන් යුක්ත වෙනවා නම් මේ ප්‍රතිපත්ති ශාසනයේ නිවන් පසක් කරගන්නට ඒයට කාලයක් සීමාවක් නොව අද අදම හැකියාව තිබෙන බව ඔබ සෑම දිනම සතුටින් පිළිගන්න කියලා මම කරුණා මෛත්‍රියෙන් අවවාදන් ශාසනා සිදු කරනවා. හොඳයි, ඔබට දැන් පැහැදිලි වෙන්න ඇති පර්යාප්ති ප්‍රතිවේද ප්‍රතිපත්ති කියන මේ ත්‍රිවේද ශාසනයක් පවතින මේකල මගඵල ලබන්නට බැහැ කියන මේ මිත්‍යාව, මේක මිත්‍යාවක් බව මෙහි යථාර්ථය කුමක්ද කියන කාරණාව අපගේ ගෞරවනීය යෝගාවචර මේ තෙරුන් වහන්සේ අපිට මනාව පැහැදිලි කරලා දුන්නා. මේ ප්‍රතිවේද ශාසනයේ තියෙනකම් මේ ත්‍රිවේද ප්‍රාප්ත අපේ මේ ශාසනයේ තියෙනකම් මේ ලෝකේ රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියන කාරණාව අපිට කියා දුන්නා.
අපේ හාමුදුරනේ අපිට කියා දෙන්නකෝ අපි අහලා තිනෝ මා වැරදි නම් ඔබ වහන්සේ නිවැරදි කරන්න මිලින්ද ආදී බොහෝ අටුවා මිලින්ද ප්‍රශ්න ඇතුළු විවිධ අටුවා ග්‍රන්ථවල ඇතුළු බොහෝ තැන්වල සඳහන් වෙනවා නේද අපේ හාමුදුරනේ මේ සම්බුද්ධ ශාසනයේ පළවෙනි අවුරුදු 1000 දී සිව් පිලිසිඹියාපත් මහරහතන් වහන්සේලාගේ යුගය වැඩිපුරම පහළ වෙන යුගය හැටියට පළවෙනි අවුරුදු 1000 තුල අවුරුදු 1000 සිට 2000 දක්වා රහතන් වහන්සේලා වැඩිපුර පහළ වෙන යුගය අපි මේ ගත කරන 2600 වෙනි කාල වකවානුවක මේ අවුරුදු 2000 සිට 3000 දක්වා කාලය තුල රහතන් වහන්සේලා වගේම අනාගාමි මගඵලලාභින් වැඩිපුරම පහළ වෙන යුගයක් හැටියට සඳහන් වෙනව නේද ඒ වගේම අවුරුදු 3000 සිට 4000 දක්වා සකුදාගාමි මගඵලලාභින් යුගය නේද 4000 සිට 5000 දක්වා සෝවාන් මගඵලලාභින්ගේ යුගය නේද එහෙමනම් අපේ හාමුදුරුවනේ තවමත් අපි ප්‍රමාද නැහැ නේද මෙතේ බුදුන් දැක නිවන් දකින්නට අපි අවශ්‍යද මේ ගෞතම බුද්ධ ශාසනයෙන් අපිට නිවන් දකින්නට බැයිද පුළුවන්ද කියන කාරණාවට අපිට අපි කෙරෙහි සමා කළ අපිට කියා දෙන්නක අපේ හාමුදුරුවනේ අවසර වැදගත් ප්‍රශ්නයක් තමයි යොමු කළේ පින්වත්නි සාසනීය හකුළුවා සඳහන් කරනවා නම් බුද්ධ දේශනාවේ තියෙනවා සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සතිත්ව පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං කියලා. සියලු අකුසලයන්ගෙන් දුරු වෙනවා නම් සියලු කුසලයන්ගෙන් සිත පෝෂණය කරනවා නම් වර්ධනය කරනවා නම් දියුණු කරනවා නම් සිත මනාව ලෙස නීවරණ ධර්මයන්ගෙන් පිරිසුදු කරගෙන දමනීය කරගෙන උදවය දකිනවා නම් එයාට පුළුවන්කම තියෙනවා නිර්වාණ බෝධිය සාක්ෂාත් කරන්නේ එහෙම තමයි බුද්ධ දේශනාව අනුශාසනාව වන්නේ ඒ නිසා උන්වහන්සේ දේශනා කරනවා පින්වත්නි වය ධම්මා සංඛාරා අප්‍රමාදේන සම්පාදේත මේ උතුම් ශාසනය අප්‍රමාදිනේ මුල් කරගෙන ඇති පින්වත්නි අරුණැලි උගානන අරුණැලි උදානිය පිළිබඳ කියනවා සූර්යාලෝකය පහළ වෙනවා නම් අපිට අරුණෝදය තුළින් අපිට එය ඔප්පු කරන්න පුළුවන් වෙනවා ඒ වගේම බුදුන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි නිර්වාණ බෝධිය සඳහා අප්‍රමාදිම මුල්වත් මුල් වෙනවා කියලා එහෙනම් අප්‍රමාදිම කියලා කියන්නේ පින්වත්නි මොහොතක්වත් මේ සිත තුළ කෙලෙස් දහම් පෝෂණය නොවේ සිතර පිළිසරණ සතියයි ඒ එන කෙලෙස් හඳුනාගෙන ප්‍රහාණ කරනවා නම් මේ හිත නිවා ගන්න පුළුවන් බවයි දේශනා කරන්නේ අප්‍රමාදෝ අමත පදං පමාදෝ මච්චනෝ පදං අප්‍රමත්තානි නීයන්ති ඒ පමත්තා යතාමත ඒ නිසා මේ නිර්වාණය පසක් කර ගැනීම පිළිබඳ බුදුන් වහන්සේ අප්‍රමාදිය මුල් වෙනවා සිව්පා සතුන් අතර ඇත්පාදේ අග්‍රවාගේ පින්වත්නි ඒ වගේම මේ උතුම් නිර්වාණ බෝධිය සඳහා සියලු දහම් අතර අප්‍රමාදය මුල් කොට ගන්නවා කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා ඉතින් අනුකූලව අපිට බිරිඳ ප්‍රශ්න ඔස්සේ මේ ගැටලුවක්ව තියෙනවා අද කාලේ නිර්වාණ බෝධිය සාක්ෂාත් කරගන්නට බෑ නේද කියන ප්‍රශ්න ගැටලු රාශියක්. ඉතා වැදගත් ප්‍රශ්නයක් මේ අපේ ශාස්ත්‍රපති සාමික මුණුසිංහ පුතා යොමු කරේ. මං ඒ ගැන සාකච්ඡාවක් සිදු කරනවා නම් බිරිඳ ප්‍රශ්නේදී නාගසේන රහතන් වහන්සේගෙන් අහනවා ඔබට ඇති වෙච්ච ගැටලුම තමයි ස්වාමිනී නාගසේනයන් වහන්සේ භාග්‍යවත් බුදුන් වහන්සේ විසින් ආනන්ද ස්වාමින් වහන්සේ අමතලා කියනවා ආනන්ද 500ක් අවුරුදු මුළුල්ලේ දැන් අපගේ සද්ධර්මයේ පවතින්නේ දේශනා කරනවා කියලා. පංචේ වදානි ආනන්ද වස්සසතානේ සද්ධම්මෝ තස්සති කියලා දේශනා කරනවා පින්වත්. එතකොට මිනින්ද ප්‍රශ්නේදී මිනිඳු රජතුමා දෙවෙනි ප්‍රශ්නේ යොමු කරනවා නාගසේනියන් වහන්සේට අසුන්නෝ ලෝකෝ අරහන්තේ අස්සති. මිලිඳු රජතුමා අහනවා ස්වාමීනි නාගසේනියන් වහන්සේ මේ ලෝකීය රහතන් වහන්සේලා මනාලි සමාගයේ භික්ෂුන් වහන්සේලා ගත කරනව නම් රහතන් වහන්සේලාගෙන් කිස් වෙන්නේ නැහැ නේද කියලා. ඉතින් මිලිඳු රජතුමාට ඔබතුමෝ ටික ප්‍රශ්නයක් ඇති වුණා. එකතරාකදී මෙහෙම කියනවා අවුරුදු 500ක් බව ඊළඟට කියනවා මනාලිස හික්මනවා නම් මනාලිස සංයම වෙනවා නම් අප්‍රමාදී වෙනවා නම් රහතන් වහන්සේලාගෙන් කිස් වෙන්නේ නැහැ කියලා. ඒ අනුව නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා මහරජ
ආනන්දේනි අපගේ දැන් මේ ප්‍රතිපත්ති සද්ධර්මයයි 500ක් මුළුල්ලේ නොසින්දී සිටින්නේ කියලායි වදාරන්නේ. නැවත නිර්වාණ සමයේදී සුබද්ද පරිබ්‍රජාගේර කියන සුබද්දනේනි මාගේ ශාසනයේ මේ භික්ෂූහු දුස්සීලාදී නොවි මනාකොට වාසය කරන්නේ නම් රහතුන්ගෙන් අතුන්නේයි වන්නේ කියලා. ඉතින් මහරජතුමාට මේක ගැටලුවක් වුණා. ඉතින් ගැටලුව निराකරණය කරගත්තේ නාගසේන මහරහතන් වහන්සේ මුල් කරගෙන. ඒගමන් නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරන භාග්‍යතුන් වහන්සේ වදාන ලද්දේ ශාසනයේ ආයු පරිච්ඡේදයයි. මේ ප්‍රතිපත්තියගේ දැක්වීම වන්නේ යම් වචනියක් භාග්‍යතුන් වහන්සේ වදාරයේද ඒ ශාසනයේ නැසීම දක්වමින් ඉතිරි සිටි ශේෂියක් පුරිසිඳ වදාළසේක කියන සඳහන් කරනවා. ඔබට තවත් මේක විස්තරාත්මක පැහැදිලි කරනවා නම් අපිට අද මේ වැඩසටහනේ ආරම්භයේම ඔබට මහත් දහම් ප්‍රීතියක් ඇති කරගෙන එක්ලස්ව අද දවසේ ඔබට ගත කරන්න පුළුවන් මාතෘකාවක්. මොකද ඔබ හැම අවස්ථාවකින් ආපස්සට යන හිත විපිලිසරණ වෙන විවිධ මිත්‍යා දෘෂ්ටික අදහස් දේශනා කියන යුගයක ඔබගේ වීරිය අත්හැල තියෙනවා කියන එක පුදුමයට කාරණයක් නෙවෙයි, රහසක් නෙවෙයි. ආනන්දේනි, භික්ෂුණී වූ ශාසනය මේ භික්ෂුණීන් වහන්සේලා ශාසනයේ පැවිදි නොවුණා නම් ශාසනයත් ඉරස්ථායක වෙනව දහසක් අවුරුදු සද්ධර්මයේ සිටින්නේය. ආනන්දේනි, භික්ෂුණීන් වහන්සේලා ශාසනයට ඇතුළත් වූවහම 500ක් අවුරුදු දැන් මේ ශාසන සද්ධර්මයේ සිටින්නේ යයි වදාලා. මහරජාණන් යම්සේ අධිගම සද්ධර්මයාගේ විනාශය දක්වා වදාරමින් ශේෂව සිටි ශාසනයාගේ ආශ්‍රය දක්වා පිහිට වදාළසේක. මහරජතුමාට මේ දෙක තේරුම් කරගන්න බැලුවා. යම්සේ අධිගම සද්ධර්මයාගේ විනාශය දක්වලා ශේෂව සිටි ශාසනයාගේ ආයුෂය තමයි මේ බුදුන් වහන්සේ දේශනාකේ උපමාවකින් සඳහන් කරනවා. මහරජාණෙනි, යම්සේ නැසුණු අය ඇත්තා වූ, ඒ කියන්නේ යම් කෙනෙක්ගේ මිය පරලොව ගිය අය ඉන්නවනම්, ඒ පුරුෂයෙක් තෙම නොනැසී ශේෂව සියල්ලගෙන මහජනයාට මෙහිම කියන පින්වත්නි, මාගේ මේ මෙපමණ බඩු නැසී ගියේ, ඉතිරි වූ බඩු මෙපමණි කියා දක්වන්නේද? මහරජාණෙනි, ඉපරිදිම භාග්‍යතුන් වහන්සේ ශාසනයාගේ විනාශය දක්වා වදාරමි. ආනන්දේනි, 500ක් අවුරුදු මුළුල්ලේ දැන් මාගේ ශාසන සද්ධර්මයේ පවතින්නේ කියා සියලු දිව්‍ය මිනිසයන්ට ඉතිරි වූ ශාසන ආයුෂ ශේෂයයි දේශනා කළේ. ඒ අනුව පින්වත්නි, අවුරුදු 5000ක් පවතිනවා කියන්නේ ඒ 5000 කියන්නේ අවසානයේදී ධාතු පරිනිර්වාණය වෙනවා. එතෙක් ශාසනය ධාතු පරිනිර්වාණයෙන් තමයි අවුරුදු 5000 දී මේ ධාතු පරිනිර්වාණයෙන් තමයි සියල්ල ඒ අන්තර්ධාන පහ වෙන්නේ. මම ක්‍රමක්‍රමයෙන් කියා දෙන්නම්. නැවතත් මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ පංචේ වදානි ආනන්දී වස්සසතානේ සද්ධම්මෝ තස්සති කියා වචනයක් වදාන ලද්දේද ඒ ශාසන ආයු පරිච්ඡේදය වන්නේය. අපේ පුදුමතුනු දැන් පැහැදිලි වෙනවා ඇති. ඒ 500 ගැන වදාරයේ ශාසන ආයු පරිච්ඡේදයයි. පින්වන් පාන සමිහේ සුබද්දණියේ මාගේ මේ භික්ෂූහු මනාකොට වාසය කරන්නා වූ වේනම් ලෝකයේ රහතුන්ගෙන් අතුන්නේ වන්නේය යමෙක් කියාද ඒ නිර්මල වූ ශාසන ප්‍රතිපත්තියයි දක්වන ලද්දේ. ඒ ශාසන ප්‍රතිපත්තියයි. ඒ නිසා මහරජාණෙනි, ශාසන අන්තර්දහණයෙන් කරුණු තුනක් තියෙනවා. අධිගම අන්තර්දහණය, ප්‍රතිපත්ති අන්තර්දහණය, ලිංග අන්තර්දහණය. මහරජාණෙනි, අධිගම අන්තර්දහණිය වූ කල්ලේ මනාව පිළිපන්නා හටගත් ධර්ම අභිෂමය නොවන්නේය. ප්‍රතිපත්ති අන්තර්දහණිය වූ කලී ශික්ෂාපද ප්‍රඥප්ති අන්තර්දහණිය වෙනවා. මහණ වේසෙහිම සිටින්නේය. මහණ වේසේ අන්තර්දා වූ කල්ලි ශාසන ආයු ප්‍රමේණිය සිදී යන්නේ මේ පිළිද අන්තර්දහණයයි. තවද මහරජාණෙනි, අන්තර්දහණය පරියාප්ති ධාතු වශයෙන් පංචවිධ වේ. අපේ පිණිතුන් අහලා නැහැ. මේක අහන කොටයි ඔබට මේ සැකය දුරු කරගන්න පුළුවන් වන්නේ.
බුදුන් වහන්සේ පිරිනිවි අපේ චාමික මිනිසින්ව පුතා යොමු කරා දහසක් අවුරුදු මුළුල්ලේ වික්ෂූහු ශ්‍රී කෘෂ්ණියයන් යුක්ත රහත් ඵල උපදිනවා. දැන් අපේ නාගසේන හාමුදුරුවෝ වහන්සේ කියනවා ලෝකුරා බුදුන් වහන්සේ පින්වන්පා දහසක් අවුරුදු මුළුල්ලේ වික්ෂූහු ශ්‍රී කෘෂ්ණියපත් යුක්ත රහතන් වහන්සේලා වෙනවා. අත්ත ධම්ම නිරුක්ති ප්‍රතිභාන කියන එක තමයි ශ්‍රී කෘෂ්ණියයන් වශයෙන් අදහස් කරන්නේ. කල්යාමී එසේ නොහැකිවි සද්දබිඥාවෙන් යුක්ත වූ රහත් ඵල උපදිනවා. සද්දබිඥාවන් ගින් යුක්තව කල්යත්ම එසේ නොහැකිව ත්‍රිවිද්‍යාවෙන් යුක්ත වූ රහත් ඵල උපදිනවා. ඒ වගේම මේ ක්‍රමයක් ක්‍රමයෙන් පිළිහි සුක්ෂ විදර්ශක වන්නේය. ඒ කියන්නේ ධ්‍යාන නොබලා අටසමත්ති නොබලා විදර්ශනා පූර්වාංගම පංච උපාදානස්කන්ධයාගේ මේ තිලක්ෂණය මෙනෙහි කළ රහත් වෙන උන්වහන්සේලා. ඒ වගේම මේ ක්‍රමක්‍රමයෙන් පිළිහි ඒ සුත්ත විදර්ශනයන් වහන්සේලා බිහි වෙනවා. අනාගාමී උත්තමයන් වහන්සේලා බිහි වෙනවා. සකදාගාමී උන්වහන්සේලා බිහි වෙනවා. සෝවාන් උන්වහන්සේලා බිහි වෙනවා. පස්චිම සෝවාන් වූ ආර්යයන් වහන්සේලාගේ ජීවිතක්ෂය වීමෙන් අධිගම අන්තර්ධානය වෙනවා. එනිසා පින්වත්නි ඔය අය බය වෙන්න එපා. යම් කෙනෙකුට මේ සසර නිමා කර ගැනීමේ ඡන්දවිරිය චිත්ත විමංශ ඉදිබාධය වෙලන්නේ නම් නිවන් පසක් කර ගන්නට පුළුවන් බව ඔබ තේරුම් කර ගන්නට ඕනේ. ඔය ඡන්දවිරිය චිත්ත විමංශ කෙන ඉදිපාත නොවදා පින්වත්නි නිවන් පසක් කර ගන්න බෑ. ඔබට වැටහෙනවා නම් මේ පංචස්කන්ධ ලෝකය මේ රූපය මුල් කරගෙන මහා වෙහසක් දරන්නේ. ඒ නිසා තෘෂ්ණාවට දාස වූ දාස නොවී මේ ඇසකනනාස දිවකය පුරාණ කර්මයන් අධ්‍යාත්මයමයි අපි පිරිසිදු වෙන්න ඕනේ, බාහිරෙන් නොවේ. ඒ නිසා සසර බිය දකිනව නම් තුන් බිය දකිනව නම් ජරා ව්‍යාධි මරණ එයින් කවුරුත් පිළිසරණ වෙන්නේ නැහැ, තමාමයි කරගන්නට ඕනේ. ඒ නිසා තමන් මරණීය අමරණීය කරගන්නට අනාගතියත් මේ පුදුමත් මේ දුකමයි අතීතියත් අන්න දුකමයි. එහෙනම් මේ සුගති ලෝකීය දුකින් පිරි ලෝකයක් තයි භවෙම අද්දුහං. එහෙනම් අනිමිත්‍ය සිත අරගෙන ලෝතුරා බුදුන් වහන්සේ දේශනා කරන මොහොතක්වත් සසර අන්න පින්වත්නි මම යහපත් හොඳයි කියා වදාරන්නේ නැහැ. අප්‍රමාදී වෙන්නයි දේශනා කරේ. එහෙනම් නිවන ප්‍රමාද කරන්න එපා. මේ මොහොතම බුදුන් වහන්සේ දේශනා කරන අසුරු සනක් මම භවයේ වර්ණනා කරන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි භවයේ ඇලුම් කරමින් පින්කම් කරගත්තු ඥාන විත්‍යුක්ත වෙනවා. ආයිත් මේ දුකමයි. ඒ දිව්‍ය සම්පතුත් తాවකාලිකයි, එව්වත් අද්දුවන් අස්ථාරයි. ධ්‍යාන උපදවාගෙන නොපිළිලා ගියත් එව්වත් පින්වත්නි ඒ විදිහට හීන ප්‍රනීත මධ්‍යමද එහෙත් ආශ්‍රය දිවෙන තරග්මයි. එහෙනම් නිවන තමයි ඒතං සංසං ඒතං පුනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ කියන ආකාරයට සාන්තයි ප්‍රනීතයි සියලු උපාදානයන්ගෙන් පීඩාවක් නැති ජරාවක් ව්‍යාධියක් මරණය නැති නිවනමයි පින්වත්නි සපයි කියලා දේශනා කරන්නේ. අපි මතුවට ඒ දන සඳහන් කරනවා. එසේනම් පින්වත්නි කල්පනා කරන්න අසුරු සැනක් පින්වත්නි භවයේ වර්ණා කරේ නැත්නම් තුන් කල්ලි දන්නා ලෞතරා බුනාති එතෙන්ත ඔබේ චිත අනුගත කරන්න, එතෙන්ත යෝනිසෝ මනසිකාරය පුහුණු කරන්න. ඉතිකුට කියනවා නාගසේන මහරහතන් වහන්සේ එකල භික්ෂු භාවනා යෝගීයේ යෙදී උපචාර අර්පණා කසිනාදී මාක්‍යක්වත් නොලැබී කුසීතව අවෝ මිකල අධිගමිය පිරිහෙන්නේය. පිරිහි ගියේය. අපි අකාරණෙහි වීරිය කරම්ම කෙතෙක් වීරිය කළත් අධිගමිය නොලැබන්නේය කියා චතුපාර සුද්ධි සීලමය නිර්මාණ කොට රක්ෂා කරන්නේය. පසු එම ශික්ෂාපද මර්ධනය කරනවා. ඒව පිළිගන්නේ නැහැ. ඒව ලිහිල් කරනවා. කල්යෑමෙන් බය සසර බිය නැති වෙලා පින්වත්නි මහත් මහත් ශික්ෂාපද කඩාමිය දමමින් සතර පාරිකාවද අන්න පත්නවි ආරක්ෂා කරනවා. අන්තිම විශ්වගේ ජීවිතක්ෂය වීමෙන් ප්‍රතිපත්ති ශාසනය අන්තර්ධානය වෙනවා. මෙන්න අන්තර්ධානය වෙන කාල සීමාව. ඉතින් ඒ නිසා ඔබ අනාගතය පිළිබඳ සිතන්න එපා. නූපන් අනාගතයත් අද්දුවන් අස්ථාරයි, අතීතයත්ව හීනයි. මේ දෙකම අත්හැරලා මජ්ඣිමා ප්‍රතිපදා තථාගේ තේන අභිසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. මැදුම් මාවත ඔස්සේ එයයි අප්‍රමාදය. එයමයි ආරී මාර්ගයේ මේ අංගතින් යුක්තවයි.
අංගකින් ජීවිත බබලාගෙන සතර බය දකින්නවා නම් ඔබට මේ නිවන් පසක් කරගන්න පුළුවන්. ඊළඟට මම සඳහන් කරන්න කැමති අනාගත වූ කලි යුගයේ සදිදරුවොත් අධාර්මිෂ්ඨ වෙනවා. ඒ අනුකූලව අමාත්‍යෝද අධාර්මිෂ්ඨ වෙනවා. වැස්සවලහකයෝ අසන්තෝෂ වෙනවා පින්වත්නි. කල්ට වැසි වසින් නැහැ. බලන්න මේ සද්ධර්මයේ සිසිල් වුණු පරිසරය ලෝක සත්‍යයට හිතකාමී වෙනවනේ. අසද්ධර්මයේ ළඟා වෙනකොට පරිසරයත් අන්න පින්වත්නි අසන්තුෂ්ට වෙනකොට සත්‍ය ඵලයන් නොලැබීම නිසා සිව්පස්සේ ලැබෙන්නේ නැති වෙනවා. ඒ වගේම සිව්පස්සෙන් කලන්ත වෙනකොට බුද්ධ වචනිය උගන්වන්න අසමත් වෙනවා. මොකද ක්ලාන්ත වෙනවා මහා සංඝයා. ඔබට කැමති ඔබ දන්නවනේ බැමිණි තියාශය නේද? කල්යාමින් පාලි ධර්මියත් අසර්මත් අසමද්ද වෙනවා. අභිධර්ම පිටකයක් පිරිහෙනවා. ඊට පස්සේ සූත්‍ර පිටකය පිරිහීමෙන් ශීලාචාර භික්ෂු විනය ක්‍රමක්‍රමයෙන් පිරිහෙලා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සඳහා මේ සිත යොමු වෙනවා. භික්ෂුන් වහන්සේලා ජාතක දරනවා. ඊට පස්සේ විනය පිරිහෙන්නේය. යම් දවසක කලියුගයේ දහාමිස රජෙක් බණ අසනු කැමැතිව දහසින් බැරි පියල්ලක් රාන්සි වීගයක නගා ඇත්කඳ පිටේ නවා බුදුන් දෙසු දහම් ඔලින් සතරපදියකින් බණ කියා මේ වස්තුව ගනීවායි නුවර ප්‍රදක්ෂිනාකොට පින්වත්නි බණ කියන කෙනෙක් ඉන්නවනම් අනේ මට ධර්මීය දේශනා කරනවා. ඒ අනුව පින්වත්නි මුළු නුවරම ප්‍රදක්ෂිනා කරලා බණ දන්න කෙනෙක් නැති බවින් ශෝකී වඬනවා රජතුමා. බලන්න පින්වත්නි මේ සද්ධර්මිය අසන්න බැරුව සිදුවෙන මහත් වූ විදිහ ශෝකය සන්තාපය. එතකොට පින්වත්නි පරියප්ති ශාසනය අන්තර්ධානය වෙනවා. අපේ චාමික පුතා මුලින්ම කිව්වා මේ තුන් කොට්ටාසය ගැන නේද? පරියප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, යේගම අධිගම ශාසනය. එතකොට මෙන්න තුන අන්තර්ධාන අනාගතයේ ලබුකල් ගෙන යන අන්න නිගන්ත ශාවකයන්ෙන් විස්සු පාත්‍රය අග්‍රභාවින් ගෙන ඇවිත් නැත්නම් සහකරුවෙක් අරගෙන සිවුරුද යහපත් කොට කපා කොටාගෙන පඳු පවන්නේ නැහැ. ඔතුවන්ගේ අන්න හැඩයෙන් වර්ණයෙන් යුක්තව හඳිනවා. කල්යෑමෙන් කුඩා කහ කඩක් තමයි හස්තේ පණ දෙන්නේ. කාසාවකන්තකෝ කියලා කියනවා. ඒයත් අපි උපසම්පන්නයයි කියලා තමයි මේ කහකඩක් හස්තේ බඳගෙන ඉන්නේ. එතකොට ඒ අයත් මොකද කරන්නේ? කුසිකාර්මාන්ත වාංජයෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ කාසාව කන්ත නම් දුස්සීල මහණුන්ගේ මේ වෙනුවෙන් යම් කෙනෙක් කුසල්පත සාංගික දානයක් දෙනවා නම් ඒ දානියත් අසංකේහියයි. අප්‍රමේය වන්නේ එනම් පින්වත්නි මේ කාලයේ සාංක දානික තියෙන අප්‍රමේය ගුණය නිරන්තරයෙන් මෙනෙහි කළා ඔබ කලකිරෙන්නේ නැතුව. කලකිරෙන්න ඕනේ මේ සංසාරයටයි, කලකිරෙන්න ඕනේ මේ ద్వාරයන්ටයි. බාහිරින් තමයි ඒ කර්ම වල දායාදන වේ. තමන්ට නිවන් පසක් කරගන්නට ශ්‍රද්ධා, විරි, සති, සමාධි, ප්‍රඥා දියුණු කරගන්න, සීක බල දියුණු කරගන්න, ධර්ම ශ්‍රවණයේ තියෙනවා, සන සම්පත්තිය තියෙනවා, එහෙනම් සත්පුරුෂ සේවනයේ තියෙනවා, ඔය සෝතාපට්ටි අංගයන්ගෙන් යුක්ත වෙනවා නම් ඔබට නිවන් පසක් කර හැකි බව අපි ඉතාමත්ම කරුණාමයිත්‍යෙන් දේශනා කරනවා. අපි හැමෝගෙම සමාවසර උභාසී ඉතා වටිනා අදහසක් කිව්වේ මේ කාසාව කන්ටගියුන්ට මේ දුස්සීලා පාපකම්මා කියලාමයි හඳුන්වන්නේ මේ කාසාව කන්ටගියු. මේ වගේ කහපාට නූලක් විතරයි පළඳින්නේ, සිවුරු මුකුත් පළඳින්නේ. ඒකත් අවශ්‍ය ආගමික වතාවත්වලදී පළඳින කහපාට නූලක්. මේ පන්සිල්වත් රකින්න නැති මේ දුස්සීලා පාපකම්මා කියන මේ කාසාව කන්ටගියුන්ට දානයක් දුන්නත් ඒක සැරියුත් මුගලන් පරම්පරාව ගැන මෙනෙහි කළ මේක දෙන්නේ මහා සැරියුත් මුගලන් පරම්පරාවෙන් පැවතින මහා සංඝරත්නය අරමුණු කළ දෙන දානේ. ඒකත් මහත්ඵලයි, මහත් ආනිසංසයි තියෙනවා නම් අද කාලේ අපි හාමුදුරුවෝ දුස්සීලයි කියලා දෙන දානේ ගැන කුසල් සිත නේද අපි හාමුදුරුවෝ කුසල් සිත පිළිබඳව තමන්ගේ සිත දෝමනස්සයක් ඇති කරගෙන දෙන දානේ පිළිබඳව දෙපාරක් හිතන්නට අවශ්‍ය නේද අපි හාමුදුරුවෝ? වැදගත් කාරණයක් තාමිකමන සිංහ පුතා. මොකද බොහෝ දෙනා අද කාලේ භික්ෂුන් වහන්සේලා ගරහනවා, විවේචන ලක් කරනවා,
පොඩි අවතක් සිදුනත් ඒක පරාජිකාවක් වශයෙන් බොහොම ඉවේචන ලක් කරනවා. අපි හැමෝමනේ මේක ගරහන්න ලේසි. මේක ගරහන්න ලේසි වුණාට මේක දරන්න අමාරුයි. අපි හැමෝමනේ මාත් පෞගේ කාලේ තායිලන්තේ සිව් මාසයක් මාස 4ක් වැඩි උපසම්පදාව ලැබලා හිටියා. මේ කාලේ සිවුරු දරාගෙන ඉන්නකොට අපි දැක්ක කොච්චර මේක මේකට ගරහන්න ලේසි වුණාට දරන්න තියෙන අමාරුව වස් හාර මාසෙ මේක දරාගෙන අපි තායිලන්තේ ඉන්නකොට අපිට දැනුණ අපේ හැමෝටම මේකේ තියෙන අමාරුව මේකට ගරහන්න ලේසි වුණාට දරන්න අමාරුයි අපේ හැමෝටම. ඇත්තයි. අන්න ඒක අත්දැකීම්ම එන්න ඕනේ. අත්දැකීමකින් තොරව මේ දේ ඉතාමත්ම බාහිරින් බලලා කියන අයට ලැබේ ඇති වෙන අකුසලය ඉතාම භයානකයි. ආරි උපවාදියක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ ඇත්තන්ගේ නිර්වාණ ධර්මයේ අන්න පසක් කරගන්න බැරි බාධක ධර්මයක් එයා ඇති කරගත්ත. මේ වචනේ හරි ප්‍රවේශම් කරගන්න මේ අරහත් දජේ දරාගෙන ඉන්නේ කේ වටිනාකම අපි හැමදෙන්නේ මේ ධර්මද්වීපේ අපිට නොතේරුණාට තායිලන්තේ බුරුමේ වගේ රටවල රජ වෙන්නත් බෑ. මේ తాවකාලිකව හරි මේ පැවිදි භාවය ලබන්න නැතුව රජ වෙන්නත් බෑ, රජේ රැකියාවක් කරන්නත් බෑ, විවාහ වෙන්නත් බෑ. අපි හැමදෙන්නේ මේ తాවකාලිකව හරි අඩුගානේ සති දෙකකටවත් පැවිදි භාවය ලබලා නැත්තම් අපි හැමදෙන්නේ මේ පැවිදි භව ඒ තරම්ම වටින්නේයි කියන කාරණාව අපි ඇයිද නොතේරීම තමයි මේක අභාග්‍ය. ඒක තමයි ඒක අයුන්සු මානසිකාරයමයි පැහැදිලි කරනවා නම්. ඉතින් ඒ නිසා මේ අරහත් දදිය පිළිබඳ දේශනා කරනවා. අපි මේ සීවරය යම් කිසි දුබල වෙනවා, අඳින්න බැරි වෙනවා. ඉතින් බුදුන් වහන්සේ ඒක අන්තිමට පාපිස්සකට අරන් ඒකත් දිරාපත් වෙනකොට උන්වහන්සේගේ අල්පේචතාවය මැටි ඔලට මිශ්‍ර කරලා විච්ඡේද තවරන්න කියලා කියනවා. එච්චරට උන්වහන්සේ මේ චීවරය ඒක නිර්මාණය කරෙත් කිසි කෙනෙකුට ආකර්ෂණය වෙන්නේ නොවෙන්න. දැන් බලන්න මිනිස්සු අඳින විවිධ විචිත්‍ර ඇඳුම් ඒ තුලින් රාගී ඉස්මතු වෙනවා, බොහෝම අකුසල් ඇති වෙනවා. නමුත් මේ බුද්ධ ශාසනයේ එකම තමයි එකම වස්තිය තමයි අකන්දව අන සිදුරු නොවි එන්නේ මේ 2560 ගානකට සම්බන්ධව 2560ක් දැන් ළඟා වෙනවා. ඉතින් ඒ නිසා යම් කෙනෙක්ගේ දිරාපත් වෙච්ච ඒ චීවරයක් කසලගුරු දැකලා මේ අරහත් දදී කියලා වැන්දත් කුසල්මත් වෙනවා. රාජ අපරණ තියා මොන උතුන්නකට වැන්දත් ඒ කුසලේ එන්නේ නැහැ. එච්චර ඒ මොකද ඒ කියන ඒ උතුම් වූ සාරිපුත් මොග්ගල්ලාන යන වහන්සේලාගේ නික්ලේසි හදමරණේ යුක්තු අරහත් දදී කියන වටිනාකමයි. අරහත් දදී කියනකොට අපිට මතක් වෙන්නේ අපි හාමුදුරනේ දදග්ග වගේ සූත්‍ර දේශනාවල දියක් තැති ගැම්මක් ලොමු දහ ගැනීමක් ඇති වුණොතින් මේ අරහත් දදී දිහා බලන්න කියලා වරුණ නේද අපි හාමුදුරනේ මේ සතරවරම් දෙවිවරුන්ට කියන්නේ සක්දෙව් නේද අපි හාමුදුරනේ. ඇත්ත. ඒ දදග්ග කියන්නේ කොඩි අග බලන්න කියනවා. සක්දෙව් කියනවා තමන්ට බයක් ඇතිකල ලොමු දහ ගැනීමක් කියන සුරාසුර. ඉතින් මේ සොරයන්ට කියනවා ඔබට එවැනි බයක් වෙනවා නම් මගේ කුඩිය බලන්න. එතකොට මේ බය පලා යනවා. ඒ නැත්තම් වරුණස්ස, ඊසානස්ස, ප්‍රජාපතිස්ස මේ දෙවිවරුන්ගේ කුඩිය අග බලන්න කියනවා. නමුත් ලෞතුරා බුදුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නුඹලා වනාන්තරයේ ඉන්නකොට හුදකලා ඉන්නකොට විවිධ ඔබට බය ලොකු දෙහැ ගැනීමක් එනවා නම් ඔබ මංව මගේ ගුණ මෙනෙහි කරන්න. ඇයි ඒ? සක්ක දිවෙන්දෝ රාග දේශම ප්‍රහාණය කරලා නැහැ. අර බොහෝ දෙනා මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ප්‍රයෝජන ගන්න නැතුව බාහිර බලවේග ඔස්සේ දෙවිවරුන්ට පඳුරු දීලා දේව යාඥාවන් කරමින් බොහෝ දේවල් ඉල්ලන යන විදිහක් තියෙන්නේ. සද්දවි මාතලි දිව්‍ය පුත්‍රයා අහන නේද අපේ හැඳින්නේ ඔබ වහන්සේ කාටද මේ වන්දනා කරන්නේ? මේ මම මනුලෝ ඉන්න මිනිසයන්ට, මේ පන්සිල් දකින්න මිනිසයන්ට. ඒ නිසා වෙන්නේ නැති අද හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියලා කියන්නේ නේද අපි? අන්න ඒකයි දෙවියොත් සීලාදී ප්‍රතිපදාවෙන් ඉන්නේ ඒකයි වඳින්නේ. දෙවියන්ට වඳින්න යන්න ඕනේ නැහැ, පින් අනුමෝදන් කරනවා කියන එක. ඉතින් මේ මිනිස්සු තලයක තමයි මහා බුදුසසුන වහන්සේගේ නම මේ ශාමික මිනිසින් එන්නේ සම්බුද්ධත්වයට. එච්චරද මේ මනුෂ්‍යාත්මයේ දුර්ලභයි. එතකොට බුදුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, ඇයි ඒ බය පලා යන්නේ නැත්තේ? සද්දීම දුරාග දේශ මොහ සහිතයි. ඒ නිසා පින්වත්නි, වීතරාගී වීත දෝෂී වීත මොහොයි ලෝතුරා බුදුගුණ මෙනෙහි කරන්න බය පලා යනවා. මගේ ගුණ මෙනෙහි කරන්නේ නැත්නම් ශ්‍රී සද්ධර්මී ගුණය මෙනෙහි කරන්න. ඒසා සද්ධර්ම ගුණය මෙනෙහි කරන්නේ නැත්නම් ආර්ය මහා සංඝ ගුණ නමේ මෙනෙහි කරන්න බය පලා යනවා. ඇයි ඒ? ලෝතුරා බුදුන් වහන්සේ වීතරාගී වීත දෝෂී වීත මොහොයි. ඉතින් පින්වත්නි, අදත් කවදත් ඔබට බයක් සැකක් ඇති වෙනව නම් ඒක්ෂණයෙන් ඔබ මේ උතුම් වූ බුදුගුණ මෙනෙහි කරන මනසිකාරය සදා රැකවරණී ඇති වෙනවා. සක්කමා මානවකයාගෙන් එය විද්‍යාමාන වෙනවා.
ඒ නිසා අද අපි ආයතනවල ගෙවල් දොරවල් වල මහමග නොයෙක් විදිහේ අපිට එන්නේ බලාපොරොත්තු නො වූ සිද්ධි බියජනක සිද්ධි ඒ වෙලාවට ඔබ ජීවිතය කියත් ලෞතර බුදුන් වහන්සේ සරණ යන්න ඉතින් චාමික මුනිසිංහ මහත්තයා උපැන්න සහතිකෙන් මේ බෞද්ධ උනාට තෙරුවන් සරණ ගිය ශාවකයෝ නෑනේ ඒ අය කවදාවත් ඉන්නවත් මේ බුද්ධ ආදී අර්ථයන් සැටියක් ඇති වෙන්නේ නැහැ ඒ නිසා තමයි අරඤ්ඤේ වනපන්ත නේද අරඤ්ඤේ එන්නකොට ලෞතර බුදුන් වහන්සේ අපිට මෛත්‍රී ගුණය දිනු කරගෙන කරණීයමිත සූත්‍රයේ මේ මෛත්‍රී භාවනාව කරමින් අනන්තෝ බුදුගුණ මෙනෙහි කිරීමෙන් ඒ උන්වහන්සේලාත් අධිගම ලැබුවාස සඳහන් වෙනවා ඉතින් වැදගත් කාරණයක් තමයි චාමික මුනිසිංහ මහත්මයා යොමු කරේ ඒ නිසා පින්වත්නි මේ කාලයේ භික්ෂුන් වහන්සේලා අපේ චාමික මුනිසිංහ මහත්මයා එක ප්‍රායෝගික අධ්‍යක්ෂින් ඔස්සේ පැහැදිලි කරගත්තා පුංචි හාමුරුව පොඩි කියලා අවඥා කරන්න නිග්‍රහ කරන්න යන්න එපා කියලා මොකද අධ්‍යාත්මීය පාරමිතා බෝධිය ආර්ය බෝධි රං එහෙන් ඔබට එන ආර්ය උපවාදය සහ ඒ අන්තරාකරණය ඊට අභිසුනි මොකද උන්වහන්සේගේ රහත් බෝධිය තියෙන්න පුළුවන් වෙනවා ඒ නිසා භික්ෂුන් වහන්සේලේ ගතන්න එපා කියනවා ඒ නිසා පින්වත්නි අර කරුණු හතරක්ම තියෙන්නේ රාජකුමාරයා ගින්න සර්පයක් ඒ නිසා සුන්දනාට වඩා තමන්ට නිර්වාණය අවිහිර වෙන එකක් තමයි හාමුදුරුවන්සේලාට ගැරහීම ඔබට එක ආරි උපවාදේ ඔබට එක රැයක් ඉන්න බෑ වනාන්තරයක බලන පුංචි හාමුරුවරු ඈ අවුරුදු 7 අය කුටියක ඉන්නවා ඔබ වැඩිහිටි කෙනෙක් වුණත් ඔබට රැයක් ඉන්න බෑ මොකද ඔබේ කාමියන් අරබයාසිද යන්නේ තනිව ඉන්න බෑ උදකලාව ඉන්න බෑ එහෙම ඉන්න ඔබ එවැනි පුංචි පොඩි හාමුරුවරු තරුණ අය බොහෝ සංසාර පුරුදු කියන්න පුළුවන් ඒ නිසා ඒ යහමකට යොමු කරමින් ඒත් ආරක්ෂා කරගෙන වැරදි දේ වැරද්ද වශයෙන් පෙන්නලා නිවැරදි දේ නිවැරදි වශයෙන් පෙන්නලා නේද ඒ අය කමා කරගෙන නිවැරදි කටයුතු කරන විනා ඔබ උන්වහන්සේලාට ගර්භහ කරනවා කියන්නේ ඔබ එයට සම්බන්ධ වුණා ඔබ සසර ප්‍රමාද වෙච්ච කෙනෙක් ඔබට සතර අපාය තමයි හිමි වෙන්නේ ඒ තරම් අන්තරාවක් ඒ නිසා අපි බොහොම සිත කය වචනේ සංවර කරගන්න ඕනේ හත්වෘද්ධින් රහත් වෙන පුළුවන් ශාසනයක් සුඛ සාමනේර පඬිත සාමනේර ඒ ආදී වශයෙන් භික්ෂුන් වහන්සේලාගෙන් අවිච්චිනුන ශාසනයක් නිසා ඔබට එක දවසක් ජීවනයේ දරා ගන්න බෑ තාමක මොනසිංහ පුතා ඒක ප්‍රායෝගිකව කිව්වා සම්මිත දරනවා කියන එක ලේසි නෑ ඒකම භික්ෂුන් වහන්සේලා කම්පා වෙන්නේ නෑ අස්තලෝක ධර්මයෙන් කම්පා වෙන්න එපා කිව්වා ලාභ අලාභ අයස යසස නින්දා ප්‍රශංසා සැප දුක නේද නමුත් බොහෝ දෙනා ලාභ කීර්තියදී උදුදු වෙනවා ඒකක්මත් වීම කම්පනය ඒ වගේම අලාභයේදී බොහෝම ශෝක වෙනවා නේ පින්වත්නි ආශ ගෙවීමම අලාභයක් ඔබ බලන්නේ පඩිය මදි ආදායම් මදි ගොවිතැනින් ආදායම් මදි නේද අද ලෝකයේ මහා විදියේ කැළඹීමක් තියෙනවා නමුත් ආර්ය ශ්‍රාවකයා අවෝ මේ තප්පරේ ආශ ගියා මේ විනාඩියේ මේ දවසේ මේ සතියේ මේ මාසයේ අහෝ මගේ ආශි ශීඝ්‍රයෙන් ගෙවි යනවා අප්‍රමාදී වෙන්න ඕනි කියලා හිතක් ඇති කරගත්තු එයා තමයි අරසිත මනමින් බලලා අකුසලයේ දුරු කරලා ඒ මොහොති මරණය එන්න පුළුවන් ඒ ෂණය අන්න එතනයි අප්‍රමාදී කියන වචනේ බුදුහාමුදුරන් වහන්සේ අපිට දේශනා කරවදාලි ඒ නිසා අපේ ශ්‍රාවක පිරිසකින් අපි ඉතා කරුණාමත්යෙන් අන්දෙස නොබලන්න තමාගේ අධ්‍යාත්මය තුළ රාග දේශ මොහෝ එන බව දැනගෙන එතන එතනම පින්වත්නේ තත්ත්ව විපස්සති එතන එතනම විදර්ශනා කර අත්හැරීම අත්හැරීම තුළින් මේ නිවන් පසක් කර ගන්න පුළුවන් වනි ඉතින් ඒ නිසා පින්වත්නේ කාසාව කණ්ඩක දවස දක්වා යම් කෙනෙක් ආර්ය මහා සංඝයා වහන්සේ විසින් දක්ෂිනාව දෙනනම් ඒ දානීය මහත්ඵල නම් අද ගැන කවර කතාද එනිසා ඔබ චිත්ත සම්පත්තිය ඔබ මනමින් ලසගෙන අලෝභදී සමුහ කුසලයෙන් දන් දෙන්න කලින් දන් දෙන වෙලාව දන් දීලා චිත්ත සුමන කරගන්නයි දේශනා කරේ. ඔබට යම් කිනේ දුස්සීල වුණත් ඔබ පැත්තෙන් සීලවන්ත නිසා දානීය මහත්ඵල කරගන්න පුළුවන්. දානීය මහත්ඵල වෙන ක්‍රම හතරක් තියෙනවා. චාමික මුනිසිංහ පුතා දෙන්න ආවයි සිල්වත් නම් ප්‍රතිග්‍රහක පංස දුස්සීල නම් දෙන්නාගේ පැත්තෙන් දානීය මහත්ඵල වෙනවා. එහෙනම් ඇයි ඔබ මේ ගර්භහ කරන්නේ? ඇයි ඔබ මේ කරගත්ත කුසලය ආයෙත් ඔබ මේ ඍණපැත්‍ර දාගන්නේ ගුණයෙන් කිරෙන්නේ ඒ වගේම දෙන්න ආයෙ සිල්වත් වෙන්නේ නැහැ ප්‍රතිග්‍රහක පන්ත සිල්වත් ඒ ඇත්තෙන් දානීය මහත්ඵල වෙනවා දෙන්න ආයෙ සිල්වත් නැහැ ප්‍රතිග්‍රහක සිල්වත් නැහැ දෙපැත්තම දානීය මහත්ඵල වෙන්නේ නැහැ
දෙන්නා අය සිල්වත් බොහොමක දමනීය කර කර්මඵල විශ්වාසයෙන් නිවන් පිණිස දෙන්නේ ප්‍රතිග්‍රහප සිල්වත් ඒ දාහණිය දෙපැත්තම මහත්ඵල වෙනවා එසේ බුදුන් වහන්සේගේ දේශනාවට අනුකූල වෙනවා නම් ඔබට කිසිම ගැටලුවක් මෙකල මත වෙන්නේ නැහැ අධිගම ලාභීය ප්‍රියමගත ප්‍රතිඵල එතනම තියෙනවා අප්‍රමාදී විහෙරණය තුළින් ඒ අනුකූලව මම අවසන් කරන්නම් ඔබ සාකච්ඡාට බඳුන් කර මේ 5000 කතාව සහ මේ ලෝකයේ රහතන් වහන්සේලා බිහිවෙන ඒ දෙවෙනි ප්‍රශ්නේ අන්තිමට පින්වත් මේ දැන් අන්න ලිංග අන්තර්ධානිය කියලා කියන්නේ කාශාව කන්තක අන්න ඒ නූලක් කඩාදාන එතකොට මොකද වෙන්නේ මහාන වේසී අන්තර්ධානිය වෙනවා එතකොට එතන කරුණු හතරක් මම දේශනා කරා අධිගම අන්තර්ධානිය පරියාප්ති ප්‍රතිපත්ති ලිංග අන්තර්ධානිය පස්වෙනික තමයි ධාතු පරිනිර්වාණය ඒ නිසා පින්වත් 5000 වෙනකන් තියෙන බය වෙන්නේපා ධාතුන් වහන්සේ ස්තූප වන්දනා කළ නිර්වාණය අවබෝධය කරගත්ත අපේ පොත්වල සඳහන් කරනවා මම ඒක පසුව සඳහන් කරන්නම් කනකාටු අපේ හැමෝටම මේ මහා සෑය තියෙන මේ තුන් ලෝක ධාතුන්ම මහා සෑය තියෙන ගුවන් දෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න මේ මහා සෑය තියෙන රටේ මිනිසුමයි මෙවැනි නිත්‍ය ජනකාන්ත නිත්‍ය මතවල එල්බගෙන ඉන්නේ අපේ හැමෝටම මේක තමයි අභාග්‍ය නේද අභාග්‍ය අභාග්‍ය ඒ නිසා මනුෂ්‍යයා යෝනිසි මානසිකාරින් ඉන්නකම් ඕනම කෙනෙකුට දුරුමත ප්‍රකාශ කළේ ඒ අය අන්න පින්වති දහමින් ඈත් කරන්න පුළුවන් නමුත් ඔබ බුද්ධ වචනීය පිළිගන්න ඒ ශ්‍රී සද්ධර්මීය අකාලික ගුණයක් තියෙනවා කල් නොයවා ප්‍රතිඵල දෙනවා මේ උතුම් ආර්ය භූමියට එන්න පුළුවන් වෙනවා ඒ ආර්ය මහා සුවය සඟුණ ගමන යන්න ඔබ සුපටිපන්න වෙන්න ඍජු වෙන්න ඒ ඍජු වෙච්ච කෙනාටයි මේ ධර්මයේ ඒ අකාලික ගුණය ළඟා කරගන්න පුළුවන් වන්නේ එතකොට දැන් බලන්න පින්වත්නි ලෞතර බුදුන් වහන්සේගේ ශ්‍රීමකෙන් දේශනා කරනවා මහණෙනි බුද්ධ අධිෂ්ඨානයෙන් අවුරුදු 5000 ධාතු පරිනිර්වාණයෙන් තමයි ධාතු අන්තර්ධානයෙන් අන්තර්ධාන පහ ඉවර වෙනවා ඒ නිසා පින්වත්නි අවසානයේදී සද්ධා බුද්ධිය පිරිහීමෙන් ධාතුන් වහන්සේලා වෙත පූජා සත්කාර නොලැබීමෙන් අධිෂ්ඨාන බලයෙන් ඒ පූජා සත්කාර කරන තැන ධාතු එකතු වෙනවා ඒ රුවන්ගලි මහා සෑමලුට ඉතින් බලන්න ඔබ තවත් ඉතින් ඔබ පින්වත්නි සද්ධාව උපවත් කරගන්න අද ජීවමාන ලෞතර බුදුන් වහන්සේ වැඩ සිටිනවා මෙන් තමයි අපි රුවන්ගලි මහා සෑය අටමස්ථානයේ වන්දනා කරන්නේ නේ ත්‍රිවිධ චෛත්‍ය එහෙනම් පින්වත්නි ඒ රුවන්ගලි මහා සෑය රජුන් වහන්සේගේ ඒ චෛත්‍ය රාජයන් වහන්සේ වෙත අදිස්ථාන බලයෙන් දාවි එකතු වෙනවා නාගදෙවින රාජායතනයේ චෛත්‍ය රැස් වෙනවා මහා බෝමද කරා මහා බෝධිය කරා ගමන් කරනවා පින්වත්නි බලන්න මේ අදිස්ථාන ශක්තිය පින්වත්නි ඔබ බලන්නට ඕනේ ඒ නිසා ලෝතුරා බුදුන් වහන්සේ කෙරෙහිම ශ්‍රද්ධාමත්නම් ප්‍රේමමත්නම් සද්දම ඔබ ප්‍රේම කරන්න ඕනේ මෙතන ප්‍රේමිය කරන්නේ ලෝතුරා බුදුන් වහන්සේ විතරාගේ විතර දෝෂී එතන ශ්‍රද්ධා බීජය වැඩින්නේ ඔබ ප්‍රේම කරන්නේ රාග දේශ මොහයන්ට ඔබ මේ ප්‍රේම කරන්නේ ඔබ මේ කැඩෙන බිඳෙන මේ රූප ශබ්ද වලටයි බුද්ධ දේශනාවට යොමු කරන්න ඇතුළත බලන්න ඇතුළයි පිළිදු කරන්න ඕනේ කැලස් එන බව දැනගන්න ඒ මොහොතේ මරණ සතිය වඩන්න අප්‍රමාදීව ඇයි ඉඳගෙන ඉන්න වෙලාවේ මරණය දෙන්න පුළුවන් යන්නේන වෙලාවේ කතා කරන වෙලාවේ ආහාර ගන්න වෙලාවේ මරණයට කාලයක් නැ අනිත්‍යකෝ අපි නිර්වාණ බෝධිර ඡන්දය තියෙනවා නම් අන්න අකුසලිය ප්‍රහීණ කරන්නේ ඒ මොහොතේනේක එතන එතනම විපස්සනාවක් ඇරීම කරනකොට ලෝකෝත්තමාගේ මෝරායනවා පින්වත්නි ඒ නිසා බුදුන් වහන්සේගේ අකාලික ධර්මයෙන් ජනසෙනත අදිස්ථාන පිහිටාවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා අපේ හාමුදුරුවනේ අපි මේ කතා කර කාරණාත් එක්ක තව ජනකාන්ත මිත්‍යා මතයක් තමයි උග්ගඩිතඤ්ඤ විපටිතඤ්ඤ නෙය්‍ය පදපරම මේ කියන මාතෘකාව යොදාගෙන අපි හාමුදුරනේ අද කාලේ මේ සූර්යාලෝකයේ පහළ වෙනකොට විලේ තියෙන නෙළුම් පොහොට්ටු පිපිනා වගේ තමයි උග්ගඩිතඤ්ඤ. ඔයි සරියුත් මුගලන් වගේ මහරහතන් වහන්සේලා තමයි මේ උග්ගඩිතඤ්ඤ. අපි හාමුදුරනේ උග්ගඩිතඤ්ඤ පුද්ගලයෝ මේ ලෝකේ දැන් නැහැ. ඊට පස්සේ විපටිතඤ්ඤ වගේ පුද්ගලයෝ මේ ලෝකේ නැහැ.
නෙය්‍ය පදපරම නෙය්‍ය පුද්ගලියොත් නේ අද ඉන්නේ පදපරම පුද්ගලියෝ කියලා. අපි හවදද මේකත් මේක මිත්‍යාවද මේකද මේකද යථාර්ථයේ කුමක්ද මේකත් අපිට කියා දෙන්නක අප කෙරේ අනුකම්පාවෙන් අපේ ආන්දරෝනි. ඉතා වැදගත් ප්‍රශ්නයක් තමයි. ඉතින් මේ බොහෝ දෙනා මේ සද්ධර්මය අසද්ධර්මයේ වශයෙන් ප්‍රකට කරලා තමන්ගේ මත ඉදිරිපත් වෙන යුගයක් තමයි. අපි ඒකට කලබල වෙන්න ඕනේ. ලෝතර බුදුන් වහන්සේ දවසක් මේ අධර්මයේ තිබුණා. නමුත් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ඉන්න කෙනායි අධර්මයේ අධර්මයේ වශයෙන් දකිනවා, සද්ධර්මයේ සද්ධර්මයේ වශයෙන් දකිනවා. එහෙම කරලා අන්න තමන්ගේ අධ්‍යාත්මය තුළින් තමයි මේ නිර්වාණය පසක් කරගත්තේ. ඉතින් ඒ නිසා මේ පුද්ගලයා හතර දෙනා දේශනා කරා. ඉතින් මේ හතර දෙනා ගැන දේශනා කරාම මේ කාලේ මේ වාගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ සසර කුසක් තියන අය නෑ කියනවා කියන එක ඔබ හිතන්න යන්න එපා. ඒ නිසා මේ ධර්මයේ අප්‍රකටව සම්දිස්තිකව අකාලිකව නිහඬව අවබෝධ කරගන්න ධර්මතාවය. මේක කාටවත් පේන්නේ නැහැ, කාටවත් ප්‍රකාශ කරන්න බැහැ. ඉතින් ඒ නිසා ඔබට නුවණට පහවිලා තියෙනවා මේ සසර නිමා කළ යුතුයි කියලා. මේ උපත්ියේ දුකයි නැවතත් භවයක් යනවා කියන්නේ සුගතියට ගියත් මේක මනුස්ස හෝ දිව්‍ය තලයේ දුකමයි. ඒ ස්ථිර නැහැ. දිව්‍ය ශරීරියක් දිව්‍යංගේ ආශ්‍රය නිමා වෙනකොට තාමික මුනිසිංහ මහත්මයා දිව්‍ය සල් කර වෙනවා, දිව්‍ය වස්ත්‍ර පිළිටි වෙනවා, දිව්‍යංගේ ශරීරයෙන් දාඩිය ඕජස් ගලනවා, මුඛයෙන් දුර්ගන්ධ හමනවා, දිව්‍ය සම්පත්‍ති ඇලෙන්නේ ආදීන පහක් තියෙනවා. එහෙනම් පින්වත්නි මනුෂ්‍ය සත්‍ය කියන්නේ උපන්දා ඉඳන් මේ දෙසිස් කුණපයක්. ඒ නිසා සත්වෘද්ධියෙන් රහත් වෙනවා කියන්නේ මේ අතිරත බලලා. එහෙනම් දුක අවබෝධ කරගන්න හොඳ පුණ්‍ය ආත්මය තමයි මනුෂ්‍ය ආත්මය කියන්නේ. ඒ මනුෂ්‍ය ආත්මයේදී ඔබට වැටහෙනවා නම් හා පසින්න මේ කරන වෑයම මේ අපි ලෞකිකව ඉගෙන ගන්නවා, අධ්‍යාපන ලැබෙනවා, රැකියාවක් කරන්න ඕනේ, ධාර්මික ජීවිතාවක්. ඒ කරමින් කය නඩත්තු කරන්න කිව්වේ මේක ස්ථිර කරන්න බෑ. ලදරු තරුණ මහලු හැම දිනාත්ම දිසිස්කුණ පියන්, ඒ වගේම නවදරින් ඕජස් ගන්නවා. මේක සුබ වශයෙන් ගන්න බෑ, අසුබ වශයෙන්, අසාර වශයෙන්, අනිමිත්ත වශයෙන් මෙහෙ කරන කොටයි අරේ ලෝභ දේශ මොහ කෙලෙස් යටපත් වෙන්නේ. එහෙනම් යම් කෙනෙක් නුවණින් මෙහෙ කරනවා නම් චාමික මුනිසින්ගේ පුතා මම මේ සසර නිමා කරන්නට ඕනේ. හා පසින්ම මේක නඩත්තු කරලා ස්ථිර කරන්න බෑ. මේක පුරාණ කර්මයක්. මම නව කර්ම සකස් නොකර අටලෝ දහමට කම්පාන වී මට නින්දා කරන, අපහාස කරන, අවමන් කරන අය කෙනෙක් මට නිතරම මට ආකෘත පරිභව කරන ඒ කල්යාණ මිත්‍යෙක් කියලා හිතනවා. මගේ ඇතුළාන්තයේ දේශීය මට හඳුන්වා දුන්නා. අද ආයේ ගැටෙනවා, අභියෝග ජය ගන්නෑ, ගර්භහවලට යා කම්පණය වෙනවා. නැහැ, ඒ හැම දෙයක් අපිට එන්නේ වෙස්වලාගෙන අපේ හිත අවබෝධ කරගන්න. ඒ නිසා අපිට කිසි කෙනෙක් එක්කලා ඇලෙන ගැටෙන දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ඕනේ ඒ තුලිනුත් මට ගර්භහ කරනකොට මගේ සිතේ කෙලෙස් හඳුනා ගන්න පුළුවන්. ඒකයි බුදුන් වහන්සේ පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අසූකං වේදං කේමං ඒතං මංගල මුක්තමං. මේ ලෝක ධර්මතා අටක් කෙනෙක් සිත කම්පා කරගන්න එපා කියලා. එහි රජස් ඇති කරගන්න එපා කියලා. ඒ නාම රූප ධර්ම ඉදිරිගෙන යනවා. ඒ නිසා සංස්කාර ධර්ම අනිත්‍ය වශයෙන් මෙනෙහි කළා ශෝක කරගන්න එපා කියලා. ඒක මංගලකාරයක්. ඒ මංගලකාරණේ නැහැ. ඒ නිසා ඔබ හිතන්න එපා, අහෝ දැන් මේ කාලේ මේ මිත්‍යා දෘෂ්ටික අදහස් දරණයි ඉන්න පුළුවන්. ඒ නිසා ඔබ බියක් ඇති වෙන්න එපා. අනේ මට ධර්ම අවබෝධය කරගන්න බැරිද කියලා. බුදුන් වහන්සේ දේශනා කරන පින්වත් මේ සෝතාපට්ටි අංග හතර තුල සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මංගම ප්‍රතිපදාව, ඒ වගේම පින්වත් මේ ප්‍රතිපත්තියනේ, ඔය හතරින් සමන්නාගතව නම් සසර බිය දකිනවා නම් මේ දුක්ඛ ආර්ය සත්‍ය හාත්පසින්ම මෙනෙහි කරනවා. ඉපදීම පමණක් නෙමෙයිනේ දුකනේ, ජරා ව්‍යාධී මරණ කර්මයන්ගෙන් එන විපාක, සීත උෂ්ණ විපාක, මොයි පුද්ගලයන් හා ඇසුරු කරනකොට එන්න වූ දේවල්, බලාපොරොත්තුන් වීම ආදී. අවසානයේ කියනවා උපාදානය වීම දුකයි කියලා නේද? එහෙනම් මේ උපාදානීය වෙනකන් දුකයි, උපාදානීයෙන් තොර වෙනවා එතන සැපයි. ඒකයි අප්‍රමාදී තැනයි සාමික මිනිසින්ගේ දුක නැති වෙන්නේ. ඇයි මෙතන සත්‍ය පුද්ගලෙක් අකණ්ඩව යන කෙනෙක් ඇත්තේ නැහැ. නිස්සත්ත්වෝ නිස්ජීව ශුන්‍යෝ ඉතිකුරි එතනයි හිත නිවෙන්නේ. එහෙනම් ඔබ අනේ මේ කාලේ නේය පුද්ගලෝ නේද ඉන්නේ කියලා හිතන් යන්න එපා. ඒ විවහාර මාත්‍යක් පමණයි බුදුන් වහන්සේ දේශනා කරේ.
ඒ නිසා පුත්කුලිය හතර දිනක විද්‍යාමාන වෙන බව ප්‍රකට කරා උග්ගරිතාඤ්ඤ දහම්පද දෙක තුනක් අහන මාත්‍රයෙන් නිර්වාණ අවබෝධය පසක් කරගන්නවා ඒ වගේම ඊළඟට ධර්ම දේශනාවක් හොඳින් අහලා මුලමදාග අර පස්වග මහණුන්ගෙන් අන්න කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බොහෝ ප්‍රඥා මොහුකුරා ගියා ඊළඟ අන්න හතර නමම දේශනාව දෙපාර තුන්පාර අහලා මාර්ගඵල ලැබුවා අනන්ත ලක්ෂණ සූත්‍රයේ රහත් ඵල වුණේ ඉතිකුදු පින්වත්නි ලෞතුරා බුදුන් වහන්සේ අපිට දේශනා කරන්නේ ඔබට නිමා කරගන්න කැමැත්ත තියෙනවා නම් ඔබ ඒ ප්‍රතිපදාව දන්න බලාපොරොත්තු අපේක්ෂා තියන්න එපා ඔබ ඒ මාර්ගය වඩාගෙන යන්න අකුසලයේ දුරු කරන්න කුසලයේ වර්ධනය කරගන්න අත්හරින්න ආස්වාදියා ආස්වාදයේ හැදිරෙ දක යන්න తాවකාලිකයි මහ විහෙසක් දරන්න ඕන ආදීනමේ ඉහි දෝෂේ බහුලයි අන්න ඒක නිසා අකුසලයේ තුලින් මම සතර අපායට යනවා එහෙනම් සතර අපාය නොතින්න නිස්සරණය අර කාමයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන් වෙනවා නම් එතන නිස්සරණය වෙනවා ඉතින් මෙහෙම අප්‍රමාදී ධර්මයන් ඊළඟට නියය පුද්ගලයා උග්‍රිතාඤ්ඤ විචිත්තාඤ්ඤ නියය අන්න යා බොහෝ කොට සතර සතිපට්ඨානයේ වඩලා කමතහන් වඩලා බලවත් වීර්යයක් කර නිවන් පසක් කර ගන්නවා අර පදපරම කියලා කියන්නේ කවුද දන්නවද අඳගුළු විහිරියයට බෑ ඒ අර අකුසලයේ බලවත් නිසා අහේතුක කුසල විපාකෙදී හේතුවක් ඊළඟට දෙහේතුක පුද්ගලයා දෙහේතුක කියලා කියන්නේ සංසාරයේ කුසල් කරා ප්‍රඥාවෙන් තොර වුණා එයාට බෑ තිහේතුක පුද්ගලයා කියන්නේ සසරේ එයා දාන සීල භාවනා පින්කම් නිවන් අරබෝධිය පිණිසමයි එයා හැම මොහොතකම භාවිත කයකින් භාවිත සිතකින් භාවික වචනින් යුක්තයි අකුසලයට එන්න දෙන්නේ නැහැ එයා අන්න තිහේතුක වුණා එතකොට එයාට දැන් තියෙනවා නම් මේ සියලුම දේ දුර්ලභ කරුණු හය තියෙනවා ඔබ බය වෙන්න එපා ඒ නිසා ඔබට නිර්වාණ බෝධිල ඡන්දය තියෙනවා නම් විරිය චිත්ත විමාති ඉද්ධිපාදව දන්න එතකොට ඔබට අනපේක්ෂිතව මේ නිවන් පසක් කරගන්න පුළුවන්කම තියෙනවා ඒ සඳහා ඔබ ධෛර්යමත් වෙන්නට අවශ්‍ය වෙනවා අපේ හැමෝටම අද කාලේ නම් වැඩිපුරම පදපරමයයි ඉන්නවද මන්ද පද අල්ලගෙනමයි මේක ගොඩ යන්නේ දැන් මේ හැකහැක ගෑවම හැකරැල්ල වෙනවා කියනවා බලය අල්ලලා සටන් කරාම බලලා වෙනවා කියනවා මිහි අනුන්ගේ ඉඳන් යා කරාම මිහිව වෙනවා කියනවා පට බෙල්ට තද කරාම පටිච්ච පටි පටිච්ච පටි තද කරන දහම පටිච්ච සම්පාදේ කියනවා මේ වගේ අපි ආවදේ වචන අල්ලන් වචන හරඹින් නිවන් දකින්න උත්සාහ කරන පිරිස වැඩි කියලා මට හිතෙනවා අපි හාමුදුරනේ මේ නිවන කියන එක තියෙන්නේ වචනවලද මේ නිවන කියන එකේ මේ නිවන කියන වචනේ අසංකත ධර්මයක්ද සංකත ධර්මයක්ද කුමක්ද අපි හාමුදුරනේ නිවන කියන්නේ සාමික මුනි සිංහ මහත්මයා නිර්වාණී කියන්නේ අසංකත ධාතුවටයි හේතුපත්‍යයෙන් තොරයි හේතුපත්‍යයෙන් තොර වූ තැන තමයි සැපය කියන්නේ නිබ්බානං පරමසුඛයි ඒක වෙනස් වෙන්නේ නැහැ ඊට මෙහා සෑම දෙම ලෞකිකයි චිත්ත කායික රූප ඉති කුත්තේ හේතුපත්‍යයෙන් හටගත්තා වූ යම්ෝ විදිහේ සංස්කාරයක්ද ඒ වගේ යථාර්ථය ඒවා හට ගැනීමක් පේනවා ඊළඟට විනාශයක් පේනවා ඒ අතර වේගයක් තියෙන්නේ එතන පැවැත්මක් කියලා ස්ථිර නැහැ නිස්සත්ත්වෝ සත්‍යයක් පනවන්න බෑ නිජීවෝ ජීවියක් ශුන්‍යෝ හරයක් නැහැ ශුන්‍යත නිමිත්තයි බුදුහාමුදුරුවෝ ඒ විමුක්ති තුනේ ශුන්‍යත නිමිත්ත අනිමිත්ත නිමිත්තක් ගන්න බෑ රූපාදී අරමුණු වල ප්‍රණීත භාවයක් නැ අපහිතයි ඔය විමුක්ති තුනයි ලෞතුරා බුදුන් වහන්සේ දිනු කරගන්න කිව්වේ එතකොට මෙකල ඉන්නවා තමයි වචන කඩමින් අරුත් කතරමින් එයාට ප්‍රතිබහන ඥානය තියෙනවා කියලා මුලා වෙනවා දැන් මේ කාලේ බෝධි සත්වරුත් ඇවිල්ලා තියෙනවා විවිධ ඕකට ඔබ කම්පා වෙන්න එපා මේ නිත්‍යා දෘෂ්ටිය ලෝකේ කවදත් පවතිනවා අපායට ගියත් ගොඩ එන්න බෑ කියනවා නේද නිත්‍යා දෘෂ්ටිය බුදුවරු ඉන්න බුදුවරු කියලා කියනවා බුදුවරු ඉන්න අය කියා ගන්නවා එතකොට එයාලම අර ඇතුලෙන් විනාශ වෙන්නේ කිව්වා තමා නසා ගන්නවා එනිසා ලෝකරා බුදුන් වහන්සේ නිග්‍රහ කරලා අපායට යන්න එපා කියලා ඒකට කරුණා මෛත්‍රියෙන් අපි ආශිර්වාද කරනවා යමක් කියන්න කලින් දෙපාර තුන්පාර මෙනෙහි කරන්න කියලා නුවණින් බලා නුවණින් මෙනෙහි කළ වචනය කියන්න ක්‍රියාව කරන්න හිතන්න කියලා කියනවා අන්න ඒ යෝනිසෝමනසිකාරය ඔබ දන්නේ නැත්නම් ඔබට වඩා සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් උසස්සයි ඇසුරු කරන්න එනිසා
මාබුස්සත් චරිතක් තියෙනවා අපේ ජාතක පොත් වහන්සේ. නමුත් මේ වාගේ අද කාලයේ වාගේ බෝසත් චරිත නම් ඒවා නෙමෙයි. හොඳයි. ඔබට පැහැදිලි වෙන්නේ නැති සංසං කියලා පම්පම් කියලා මේකෙන් ගොඩ යන්න බෑ. මේ සංසං පම්පම් කියන වදන් නෙමෙයි මේ 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 මහා ගැඹුරු දහමක්. මේක පහරාද අසුරයට කරන විග්‍රහයේදී බුදු දහමත් මහමෝදත් සමාන කළකද මේ විග්‍රහය තුල තියෙන මේ බුදු දහමේ තියෙන පැනසර බව ගැඹුරු බව ඔබට තිරසර වේවි. අපේ හාමුදුරුවනේ බොහෝ දිනාට හිතෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේට මේ නිවන කියන විග්‍රහය වෙනස් වෙනවා. මේ නිවන ගැන විවිධාකාර දේශන පවතින්නේ. නිවන කියන එක පුද්ගලයා දේශනාවෙන් දේශනාවට රටින් රටට කරන පොතෙන් පොතට වෙනස් වෙන්න පුළුවන්ද අපේ හාමුදුරුවනේ? සමහර කියන නිවන කියන විලට බහින්න පඩි පෙළවල් පියකට පෙළවල් බොහොමයක් තිබෙනවා. ඒ නිසායි මේ නිවන කියන විවිධාකාර වැහෙන්නේ කියලා. නමුත් පහරාද අසුරයට අපේ තථාගත බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ අපේ හාමුදුරුවනේ පහරාද අසුරය ඔබ මේ මහසාගරේ කොහෙන් ගත්තත් ඔබට ලැබෙන්නේ ලවණ රස වගේ මේ මේ සම්බුදු ධහමේ කොහෙන් ගත්තත් හම්බෙන්නේ අමා රසය කියලා. අපේ හාමුදුරුවනේ මේ නිවන කියන එක තැනින් තැනට වෙනස් වෙන්න පුළුවන් දෙයක්ද? නිවන කියන විලට බහින්නට පියගට පෙළවල් ගොඩක් තිබෙනවාද? කොහොමද අපේ හාමුදුරුවනේ අපි නිවනට අපි බැසිය යුත්තේ? ලෞතර බුදුන් වහන්සේගේ ධර්මයට අනුකූලව අප්‍රමාදයෙන් සම්පාදේත වය ධම්මා සංඛාරා සියලු සංස්කාරයේ ධර්මය කිස්සෙක් කලයන මේ අද්දුවන් අස්තාරයි. යමෙක් ඒ පිළිබඳ නුවණින් මෙනෙහි කරන්නේ නම් නුවණින් සලකා බලන්නේ නම් සම්මා දිට්ඨිගත වෙන්නේ නම් එයාට මේ නිවන් මඟ හෙළි කරගන්න පුළුවන් වෙනවා කියනවා. ඒකයි අප්‍රමාදය නැමැති මේ විල තුලට බැස ගන්න. එතකොට ඔබට මේ විවිධ මතවාද දෘෂ්ටි වලට ඔබ එල්බ ගන්නෙ නැහැ. ඒ නිසා ඔබ කීවා වාගේ ලුණුසමයි මේ ශාසන සද්ධර්මයේ ධර්ම රසය නිර්වාණ රසයත් එකමයි කිව්වා. ගංගා යමුනා අචිරවති තරදූ මෝචිකා කියන ගංගා නාම ගෝත්‍ර තිබුණා සම්මුති අර්ථයෙන් මහමුදුර බැස ගන්නකොට ඒකie ආයේ මේ යමුනා ගඟේ දැලපහ එහෙම බෑ. ශාසනයත් ඒ විදිහයි. මේ ශාසන සද්ධර්මයේ හරි ගැඹුරයි. ගම්බීර පඤ්ඤේන සුදේශනානේ. ඒ නිසා මේක මතුපිටින් බලන්න යන්න එපා. වචන කඩ කඩ මේක නිරුක්තිය කියලා මේ බොරු බේගල් දේශනා කරන ඒ ඇයි අනුකම්පා ගන්න වෛරයක් ඇති කරගන්න එපා. මේක ලෝක යථාර්ථයක්. ඒ කාලේ චම්බග්ගී වගේ බිස්සෝරු හිටියා නේද අපි හිටියා. කෝකාගලි වගේ බිස්සෝ හිටියා. සංගායනා පැවැත්තියත් ඒ නිසාමයි. ඒ නිසා යථාදහම දකින සුපිරිසිදු මානෝ භාවනීය අරහතන් වහන්සේලාගෙන් අවිච්ඡින්න ශාසනයක්. තව ඔබට ඒ ශාසන දායාදයේ මේ දුර්ලභ කර්ම 6ම තියෙනකොට මේ සෙන සම්පත්තිය ලැබිලා තියෙනවා නම් ඔබට පුළුවන් නිවන් පසක් කරගන්න. ඉතින් ඒ නිසා අනිත්‍ය කියන වචනය බොහෝ දුරට විග්‍රහ කරනවා. බුදුන් වහන්සේ අනිත්‍යවද සංඛාරා සබ්බේ සංඛාර අනිත්‍යා කියලා කිව්වේ පෙර නොතිබී මේ මොහොත හටගෙන ශේෂයක්වත් නැතිව නිරුද්ධ වෙන යන ස්වභාවයෙන් අනිත්‍යවත සංඛාරා කියන්නේ. ඉතින් එතෙන් ඔබ එන්න ඔය එක එක අකුරු පද අරවම යුවා අඩු කරන්න යනපා. අපි හන්ද බුදුහාමුදුරු මාගදී භාෂාවේ නේද දේශනා කරන්නේ? මේ සිංහල දේශනාව සිංහල භාෂාවේ නෙවෙයි නේද? නෑ නෑ නෑ. උන්වහන්සේගේ දේශනාව මාගදී දේශනාව. ඒක තමයි මේ ඔක්කොම මේ ලෞතර බුදුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්තේ. ඒකට වෙන වෙන භාෂා නැහැ. ඒ තරම්ම ඒක අවබෝධ කරගන්න පුළුවන් විදිහට ඕනම ලෝකයාට ඒ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් විදිහට දේශනා ප්‍රාතිහාරයේ ලෞතර බුදුන් වහන්සේ දේශ තියෙනවා. ඒ නිසා තමයි ඉදි ප්‍රාතිහාරයක් මේ කියන්නේ. බුදුන් වහන්සේ දේශනා කරේ අපිට මේ දේශනා කෞශල්‍ය තුලින් ලෝකයා මුලා කරන්නේ නැතුව ලාභ කීර්ති ප්‍රශංසා වල කිසි නොවේ සද්ධර්මීයම දේශනා කරන්න කියන අපේක්ෂාවකින් තොරව ආන් ඒකුල තමයි දෙපැත්තම නිර්වාණ බෝධිය කරා යන්නේ. ඒ නිසා එවැනි අධර්මවාදී මිත්‍යා දෘෂ්ටික අදහස් වලට ඔබ යොමු කරන්න එපා. ධර්ම විනයට ගලපා බලන්න. ධර්ම විනයට ගලපලා කරන එතන ඔබට ප්‍රශ්නයක් එන්නේ නැහැ. සතියක් එන්නේ නැහැ. උපරිසරි භාවයක් එන්නේ නැහැ. උමුදි ස්වභාවයක් එන්නේ නැහැ. ඇලීමක් ගැටීමක් එන්නේ නැහැ. ඇයි ඒ? එතන තමයි මජ්ක්‍ධිමා ප්‍රතිපදා මැදුම් මාවත ධර්ම විනය තුල. එතන තමයි චාමික මුනිසිංහ මහත්මයා චක්කුම් උදපාදී
ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විද්‍යා උදපාදී ආලෝක උදපාදී අවිද්‍යාව ප්‍රත්‍ය කරගත් ලෝකයාටයි මේ නුවණින් මෙනෙහි කරන්න කියනයි මේ සසර වැඩෙන්නේ නුවණින් මෙනෙහි කරනවා නම් අවිද්‍යා යච්ඡේව එතන විදුන යන පහළ වෙන්නේ එතන නිරෝධය දකින්නේ නිසා ලෞතර බුදු කෙනෙක් ලෝකෙට එන්නේ පැවැත්ම සඳහා නෙමෙයි නොපැවැත්ම සඳහා කුමකන පැවැත්ම සඳහාද ජරා මරණ දෙකේ එහෙනම් ලෞතර බුදු කෙනෙක් දේශනා කරන්නේ ලෝකෙට පහළ වෙන්නේ ජරා මරණයන් නිරෝධය සඳහායි ඒ උතුම් සද්ධර්මය සඳහා ඔබ නුවණින් මෙනෙහි කරන්න අප්‍රමාදී වෙන්න කියලා අපි අනුශාසනා සිද්ධ කරනවා අජර අමර ජරාවක් මරණයක් නොමැති තැන නිවන කියලා අපි අහලා තිනවා අජර අජර ජරාවක් නොමැති අමර මරණයක් නැති තැන තමයි නිවන කියලා අපේ හාමුදුරුවනේ බොහෝ දින අර අපි කලින් කතා කර බොහෝ වෙලාට විපටිතන්න නෙයිය පදපරම මේ කියන පුද්ගල භාවයන් එක්ක නිවන තමන්ට දුරයි ඒ අමා නිවන්සෝ බොහෝ දුරයි කියලා විවිධාකාර හිතෙන අදහස් එක්ක අපි හාමුදුරුව අපිට කියා දෙන්න පුළුවන්කමක් තියෙද අපි හාමුදුරුව රේරුකාණී චන්දුන් වල අපේ මහානායක හාමුදුරුව කියන විදිහට වී අටුවේ තුනට පැලවෙන්නේ නැහැ ඒක කුඹුරට ඉස්සහම තමයි මේක පැලවෙනවද නැද්ද කියලා බලන්න පුළුවන් ඒ නිසා වී අටුවේ තියාගෙන හරියන්නේ නැහැ අපි මේ භාවනාවට නිවනට මේ නිවන් මගට පිළිපන්නේ නැතුව මේකට ප්‍රවේශ නොවි අපිට නිවන් මග දුරද ළඟද නිවන් දැකිය හැකිද නැද්ද කියන කාරණා දැන කියාගන්නට අවකාශයක් නැහැ කියලා අපි හැමෝම මේ අපි ඇත්තටම මේක අපිට මේ කාලේ වඩන්නට බෑ මේක අපිට පින් කුසල් මදි මේ පින් කුසල් මතු කරගන්න පුළුවන්ද බැයිද අපිට මේ ගැන කියා දෙන්නකෝ අපි හැමෝම අප කෙරේ අනුකම්පාවයි ඉතාල වැඩගත් ප්‍රශ්නයක් යොමු කරේ ලෞතර බුදුන් වහන්සේ දේශනා කරනවා මෙකල නිවන් දැකිය නොහැකිද කියන ප්‍රශ්නය තමයි මතු කළේ දුෂ්කර කරුණු හතරක් දේශනා කරනවා මනුෂ්‍යත්වයේ ලැබීම පරම දුර්ලභයි දෙකේ තමයි එතිකුතිය දෙවෙනික තමයි මනුෂ්‍ය ජීවිතය ඒ කියන්නේ අර මම මුලින් කිව්වා වගේ අඳ ගොළු බිහිරි ආත්මයන් නොලබා ඒ වගේම දෙහිතික නොවි තේහිතික ජීවිතයක් ලබා ගැනීම කියන එකත් පරම දුර්ලභ කාරණයක් සද්ධර්ම ශ්‍රවණය සාමික මිනිසින් මහත්මා තාමත් තියෙනවා ලෝතුරා බුදුන් වහන්සේගේ තෙවලය දැහැම ඒ අනුව අටුවා තියෙනවා ඒ සද්ධර්මය තාම ජීවමාන තියෙනවා ඒ නිසා තමා උගත් දැනුම භෞතික දැනුම තමයි අපි මේ ජීවිතාවක් කරගන්න ඉගෙන ගන්න නමුත් ඒ තුලින් ලෝභ දේශ මොහ ප්‍රහාණ වෙන්නේ නැහැ උතනයි ගැටලුව තියෙන්නේ දැන් බොහෝ දෙනෙක් කියන්න පුළුවන් අපි කියමුකෝ බෞද්ධ විෂය ඉගෙන ගත්තා දර්ශනපති වුණා එයා පොතේ දැනුම තියෙන්නේ ඔන්න පොතේ දැනුම තුල ඉන්නකන් තමයි ඔය ප්‍රශ්නි මතු වෙන්නේ එතකොට එයා ඒ දැනුම් සම්භාරයක් ගත්ත අනුන්ගේ දැනුමක් සී සද්ධර්මයෙන් තියෙන්නේ තමා අවබෝධ කරගත් ධර්මතාවය එතකොට මේ කෙලෙස් ප්‍රහීන වීම තුරයි එතන සැනසෙල තියෙන්නේ ඒකයි නිවන කොහාටවත් යන ස්ථානයක් නොවේ අපි හැමෝටම මේ කාලේ ඔබ වහන්සේ ඉතාම වැදගත් කාරණාවක් මතක කරේ මේ සමහර කියනවා අපි ඉංජිනේරුවරු වෛද්‍යවරු මහාචාර්යවරු ආචාර්යවරු විදුහල්පතිවරු තමයි මේ මේ ධර්මයේ කියලා අධර්මයේ සර්පයාව වැරදි පැත්තෙන් අල්ලගෙන තියෙන මේ කාලේ අපි හැමෝටම උගතා කියන්නේ අර උගන්නපු දේ ගත්ත කෙනා දැනුමෙන් අතර වෙලා අවබෝධයෙන් ඈතර වෙන්නේ නැති පිරිසක් තමයි අද අපිට මේ වැඩිපුරම අපේ සමාජයේ බහුලව දකින්න ලැබෙන්නේ මේක ඉතා අභාග්‍ය සම්බන්ධ කාරණයක් අපි හැමෝටම මේ බුද්ධෝත්පාද කාලෙක පිරිපුන් මනුෂ්‍යත්වයක් ලැබලා සද්ධර්මයක් මුණ ගැහිලා මේ සර්පයා වැරදි අතින් අල්ලා ගැනීම කොයිතරම් දුරට අභාග්‍යයක්ද අපේ හැමෝටම මේක සෝචනීය සාධිසිය සංවේගජනක කාරණාවක් නොවේද අපේ හැමෝටම ඇත්ත වශයෙන්ම ඒ තුලින් අද උගත්කයි සම්මතය තම තමන්ගේ මත ඉදිරිපත් කරනවා තමන් මෙහෙම හිතනවා මම මේ පරතරයට ගියේ කෙනෙක් යම් යම් ශ්‍රේෂ්ඨ දැනුම් තුලින් ධර්මයේ පිළිබඳ නෙමෙයි අපේ නෑ ධර්මයේ පිළිබඳ නෙමෙයි භෞතික දැනුම එතකොට ඒ කට්ටිය අර සර්පයා වරිදි පැත්තෙන් අල්ලගත්තාය ඒ කට්ටියගේ තියෙන භෞතික දැනුම ඉතින් ඒ තුල ප්‍රඥාව පහළුනේ නැහැ ඒ තුල තණ්හා දිත්‍ති මාන අහංකාර උරුගම් තමයි තියෙන්නේ ඒ නිසා තමයි අද මේ ලෝකයේ මේ මිනිස්යාටම අහිතකර පරිසරයක් නිර්මාණය වුනේ භෞතික මෙවුලන් ඔස්සේ ඒ දැනුම තුලින් එයා මට
එහා කෙනෙක් නෑ මම මේ දැනුම තිබෙන කෙනෙක් මම මේ විදිහේ විෂය ධාරාවෙන් නිපුණ කෙනෙක් ඒ නමුත් යාට නෝන නෑ මාතුල ලෝභය හටගත්තා ලෝභය ප්‍රහීන කරන්න දේශී හටගත්තා දේශී ප්‍රහීන කරන මෝහය ඉරිසියාව ක්‍රෝධය වෛරය ඒ දැනුම මෙතනින් ඉවරයි ආය පරලෝකට යන්නේ නැහැ. ඒකට යන්නේ පින් පව් දෙක අනුව යන්නේ. ඔන්න ඕක වර්තමානයේ අද ඉතාම විශේෂණයක් වෙලා තියෙනවා. මොකද බොහෝ දෙනා ඒ අය කියන අදහස් තමයි අන්න අනුගත වෙන්නේ. අනුකරණය කරන්නේ. ඒක බරපතල අකුසලයක් වෙනවා. සංසාරයෙන් ඈතර වෙන්න බැරි වෙනවා සද්ධර්මයේ අසද්ධර්ම වශයෙන් කියා දෙන්නේ. අසද්ධර්මයේ සද්ධර්ම වශයෙන් කියා දෙන්නේ බරපතල වරදක්. මෙකල බොහෝ දෙනා ඔන්න ඔය කියන දේශන අහලා සද්ධර්මයෙන් ඈත් වෙනවා ධර්මයේ තුල සැක සංකා කරනවා ආරි උපවාදී පවා කරනවා අර දන්නා දකිනා යමක් අවබෝධ කරගත්ත අය කියන දේශන වලට ගර්භහ කරනවා අවඥා කරනවා අවතක්ෂේරු කරනවා ඒ නිසා අපි ඊටාම කරුණාවෙන් මතක් කරන්න ඕනේ සාමික මුනුසිංහ පුතා මතු කර දුන්නා අද මේ භෞතික දැනුම ඔස්සේ යම් යම් විදිහකට ඔබ හිතනවා මම මේ දැනුම පරතරයට ගියා කියලා. නමුත් ඔබට ප්‍රඥාව දශමයක්වත් පහළ වෙන්නේ නැහැ. ප්‍රඥාව පහළ වෙන්නේ සද්ධර්මය ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි. ඒක තමයි ප්‍රඥායි චෛසිකයක් කියලා කියන්නේ. කොයි විශ්වවිද්‍යාලයේද කොයි ආයතන කොයි පාසලේ සතර සතිපට්ඨානයේ හික්මනවා කියන්නේ. අද සාමික මිනිසින් අපුතා ජපානයේ ළමයිට මුලින්ම දෙන්නේ හික්මිය විනයයි. අද බලන්න ඉගෙන ගත්ත අයතුලකෝ විනය සදාචාරය රැකවරණය එතකොට ආරක්ෂාව ශ්‍රද්ධාව ශ්‍රද්ධාව ඇත්තෙම නැහැ අන්න ඒ නිසා මේ නිවන්දර යතුරු ශ්‍රද්ධාව කියන්නේ ශ්‍රද්ධාව ඇයි ශ්‍රද්ධාය තරති යෝගං ඡදපහර තරණය කරන්න පළවෙනි පියවර ආලවකක්ෂිය අහනවා මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ ධනිය මිනිසුන්ගේ ධනිය නැහැ ඒ අයත් බලන්න කොච්චර පරි ලැබුණත් අද තියෙන උද්ඝෝෂණ නෙමෙයිනේ පසුගිය කාලවල රෝහලේ හිටපු අර කම්කරු සේවකයන්ට සුදු සේවකයෝ එකටි කැලි කසල් එච්චර අවඥා කරා නමුත් ශේෂ්ත්‍රයේ එතරම් රෝහලේ හැමදෙනාම කරන්නේ මේ භෞතික කයේ තියෙන අධ්‍යාපන දැනුමක් ගත්තා එතන අන්න මානියක් ඇති කරගත්තා මම දොස්තර නමුත් යා දොස්තර කරගනවා ඒ නිසා තමයි අර එතුමාගේ වචනියෙන් ඒ ජාතික රෝහලේ සේවකයෝ කුපිත වුණා ඔබ බුද්ධිමත් කෙනෙක් නම් ඔය වචනේ කියන්නේ අපි සුළු කියලා හසනවා අපි මේ කැලි කසල හොදනවා කියලා නමුත් නෝන තියෙන එක්කෙනා වෛද්‍යවරයෙක් වූ විශේෂඥ වෛද්‍යවරයෙක් උවහරනකොට අරයට ප්‍රමුඛස්ථානය දෙන්නේ මොකද එයා තමයි මුළු රෝහලේම සනීප ආරක්ෂක එයා තමයි නියම සේවකයා අද මේ සේවක තරතුරු එතකොට පන්ති නමුත් මේක ප්‍රඥාව තුල තියෙන දෙයක් නෙමෙයි. ආන් ඒ නිසා වෛද්‍යවරයා හිතන්නේ රෝහලේ ලෙඩෙක් බලනවා කියන්නේ කොතාමික මිනිසෙක්. ඒ මොහොත මැරණේ ඉන්න පුළුවන්. අපි පාසල් වෙනකොට මතකයිනේ රැස්වීම තියෙනකොට මිනිත්තුවක් දෙකක් ඉන්නේ නැහැ. කාලා ආකු නැති ළමයි නෙමෙයි. ආහාර අනගිර නෙමෙයි. මේක ඉක්ිරිමි 13ගේ විකාරය කිගෙනවා අපි හඳුන්නේ තථාගත මේ භාග්‍යතුන් වහන්සේ අගේ කරේ අර එක දන් වේලක් යන එක දවසක් යන ඒවට වඩා අපි හඳුන්නේ නේද එක බත් පිටක් ගිලිනකන් එක හුස්මක් ඉහලට අරන් පහළට එහෙම නේද අපි මාන සතිය වඩන්න කියලා කිව්වා අර හතර නමම ප්‍රමාදයි කිව්වන්න හරි කොහොමද අපි හඳුන්නේ ඒක තියාදෙමු අපි දැන් මරණ සතිය වඩන්නේ කොහොමද කියලා අහනවා භික්ෂුන් වහන්සේගෙන් ස්වාමීන් මම එක දවාලක් එක රැයක් එහෙම දීවත්වනත් ඇති ඒතාක් මම අප්‍රමාදීව බුදුන් වහන්සේගේ ශාසනය ඉතාම නුවණින් යුක්තව මම මෙහෙ කරනවා එක දවාලක් එක රැයක් ජීවත්වනත් ඇති කියලා ඒත් ප්‍රමාදයි ඒකත් අප්‍රමාදයි දෙවෙනි එක්කෙනා එක දවසක් ජීවත්වනත් ඇතයි කියලා ඒ තුල මම අප්‍රමාදීව කෙලෙස් තමන වීර්යයෙන් මරණ සතිය වඩනවා කියනවා තුන්වෙනි එක්කෙනා ගෙන් අහනවා ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ ස්වාමීනි මම අන්න එක ආහාර වේලක් යපන මොහොතකදී එක ආහාර වේලක් යපන මොහොතකදී මම ජීවත් වෙන ඉහිකයි ඒ තුල මම අප්‍රවාදව මනසතිය වෙනවා ඉතින් සාමික මුනිසිංහ මහත්මයා එක වේලක් වර්ධන මොහොතකදී මගේ දිවිතොර වෙන්න පුළුවන් අප්‍රමාදව මම ඒ ආහාරයේ උමුතුම වීමම වීර්ය කරනවා කිව්වා අද මිනිස්සු ගන්නේ එක වේලද මොයේ කිදී ප්‍රශ්න නිසා අද ආහාර නැතුව ඉන්නවා
ආහාර තියෙන කාලෙත් මිනිස්සු ගන්නේ ආහාර විල බලන්නේ ඒක රෝගී වෙනවා කියන්නේ. ඊළඟට හතරවෙනි භික්ෂුවහන් කියනවා ස්වාමීනි මම ආහාර වේල් නැත්නම් බත් පිළු හතරක් පහක් කන මොහොතක ජීවත් වෙන එකයි. ඒ මොහොත මරණය එන්න පුළුවන් මං අප්‍රමාදව කෙලස්තල වීරියෙන් මම මරණ සතිය වදිනවා. පස්වෙනි භික්ෂුන් වහන්සේ කියනවා ඔබ කොහොමද මරණ සතිය මම ස්වාමී එක පිටක් ගන්න මොහොතක මරණය එන්න පුළුවන් ඒ තුල මම යෝනිසෝ මනසිකාරයෙන් අපසල ප්‍රහීන කිරීමට වීරිය කරනවා කියලා. හයවෙනිය ස්වාමීනි ආස්වාසිය ශනේ තුල ප්‍රාස්වාසිය කරන්න කලින් මරණය එන්න පුළුවන්. එච්චර මත මෙතන නාම රූප දෙක මගේ කියලා ගන්න නැතුව දුස්තියෙන් තොරව ඒ ගිලන් නොවීමම අත්හැරීම පුරුදු කරන්නේ මනසදේ. මහණෙනි මේ භික්ෂුන් වහන්සේලා හය දෙනාගෙන් 1, 2, 3, 4 සියල්ලම මගේ ශාසනය කරන අයනේ. ප්‍රමාද වූ මරණයට යනවා. මේ පස්වෙනි අය හැවෙනියන් මගේ අනුශාසනා කරන අය අප්‍රමාදී වෙනවා. ඉතින් ඒකින් අපි තේරුම් කරගන්න අද අපි මල ගමකට ගියත් මල ගෙදරකට ගියත් අපි මොනවද කරන්නේ කියලා. ඒ නිසා තමයි මම මුලින් කිව්වේ අර භෞතික දැනුම තිබුණාට ඒ අය භෞතික දැනුමින් උගත්කමක් ලැබුණා. ප්‍රඥාව කියන්නේ අහසට පොළොව වගේ. ප්‍රඥාව කියන්නේ අකුසලය ආභව ධනේද සම්මාදිට්ඨි සූත්‍රයේ සාරිපුත්‍ර මහත් අරහතන් වහන්සේ කියනවා චාමික මුනුසිංහ මහත්මයා සම්මාදිට්ඨිය ඇති වෙන ආකාර 16කින් පළවෙනි කියනවා කුසලය ධනේද කුසල මූලය ධනේද අකුසලය ධනේද අකුසල මූලය ධනේද එපමණක සම්මාදිට්ඨයයි. මොකද්ද මේ කුසලය කියන්නේ? කුසල මූලය ලෝභය දේශය මෝහය කුසල මූලයයි. ලෝභ දේශ මෝහයෙන් සිතෙන් කයෙන් වචනයෙන් අකුසල් 12 කරන්නේද? අකුසල් 10 කරන්නේද? අන්න එතන අකුසලය කිව්වා. අකුසල කර්මපතයයි කිව්වා. අලෝභය කියන්නේ මොකද්ද? කුසලය කියන්නේ මොකද්ද? කුසල මූලය. කුසල මූලය කියන්නේ අලෝභ, අදේශ, අමෝහයයි. ඒ සෝබන සිටිවලින් කරන කියන සිතන යමක් තියේද ඒ දස කුසලය කිව්වා. අර උගත් අයට ඒ දැනුම නැහැ. ඒ නිසා තමයි මිනී මරන්නේ, හොරසම් කරන්නේ, පාඩු කරන්නේ, අර සේව කියන විග්‍රහ කරන්නේ, අම්මා තාත්තා විග්‍රහ කරන්නේ, අම්මා තාත්තා ගිහිල්ලා මහල් නිවාස දාන්නේ, මහා මග දාන්නේ, උගත්යයි සම්මතය තමයි මේවා කරන්නේ. ඒ ඇත්තෝ තුළ අර මංගල කාරණා නැහැ, එකක්වත් 38ම නැහැ. ඒකයි මට කියන්න තියෙන්නේ. තම හොරා ගන්නෙත් එහෙමයි තමයි. එහෙම හය තමයි මේ සියලු දේම විනාශ කරන යන්නේ. ඒ අය කලේ අපිට කියන්න තියෙන අර දෙව්දත්තර අනේ මොක්සුවේට ගියනේ. ඒ අය කර අනුකම්පා කරගෙන ඒකත් අපි කරුණා මෛත්‍රිය කියන්නේ ඔබ මෙන්න මේ කුසලය සහ කුසල මූලය පිළිසින් දකින්න. අකුසලය සහ අකුසල මූලය දකින්න. එපමණක සම්මාදිත අන්නේ ඒ තමයි ආරී විනේ ඉක්මීම. ඒ තමයි ළමයාට සමාධිගත කරන්න එන්නේ මූලික ඉඳන් ඉඳන. අද එතනදී ළමයාගේ ලෝභ, දේශ, මොහ, ක්‍රෝධ, වෛරය වැඩි වෙන සමාධිගත වෙන්නේ උමුතු කෙනෙක්. ඒකයි සබ්බේ පුදුදනම් මතකා කිවි. අපි ඒ නිසා මේ ධර්ම මාතුකාවේ මේ ධර්ම නදී අපි නිවැරදි දැක්මට එන්න අපි ලෝකියාව සමාධිගත කරන්න උත්සාහ කරමු. ඒ නිසා ඔබ තුමා වැදගත් දෙයක් තමයි කිව්වේ උගත් ක්‍රමයි ප්‍රඥාවයි අහසට පුළුව වගේ. ඒ නිසා අන්න අර සම්මාදිට්ඨියෙන නිරන්තරයෙන්ම එයා අධ්‍යාත්මය තුල ඔන්න ඔය අකුසල මූල තුන කුසල මූල තුන ඒ අකුසල 10 ප්‍රහීණ කරලා කුසල සහගත කරුණු 10 වඩන්නේ නම් අන්න එයා ප්‍රඥාව කරා ගමන් කරනවා. හොඳයි. අපි හාමුදුරුවෝ කියන විදිහට අනේ දෙව්දත් නොදිටි මොක්පුර උපා දන්නෝ අපායේ නොයති. මම හිතන්නේ අපේ හාමුදුරුවෝ මේ සම්මාදිට්ඨි සූත්‍රය ආශ්‍රයෙන් ඊ타මත්ම මනහර ඊ타මත්ම ගැඹුරු කාලීන ධර්මදේශනාවක් මේ දිසිරෝණ නාලිකාවෙන් මේ ත්‍රිලෝක මංගල්‍යයේ වෙසක් තෙමගුල සිදුවෙන වෙසක් මාසයේදී දිසිරුවනින් ඔබට ශ්‍රවණය කිරීමේ වාසනාව වාග්ය උදාවන බව අපි මේ මොහොතේ සිහිපත් කරනවා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්නේ කොහොමද? සම්මයක් දෘෂ්ටිය සම්මා දිට්ඨිය ඇති කරගන්නේ කොහොමද? මේ සම්මා දිට්ඨිය තමයි නිවන් දොරට නිවන් මගට යන්න පුළුවන් වටිනාම ආභරණය, වටිනාම ආයුධය තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියෙන්තරෝ අපිට ගමනක් නැති බව අපේ හාමුදුරුවෝ මේ ධර්ම දේශනාව හරහා ඔබට කියා දෙවි.
එනිසා දිසිරුවන රෝස් අරමින YouTube නාලිකාව හරහා ඒකාත්මික වෙන්න කියලා අපි ඔබට නිරන්තරයෙන් කියන ඔබ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දිසිරුවන නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ හාමුදුරුවනේ භික්ෂුවගේ උරුමය කියන වටිනා ග්‍රන්ථය සම්පාදනය කරපු වල්පොල අපේ රාහුල හාමුදුරුව කියනවා උන්වහන්සේගේ ග්‍රන්ථවල සඳහන් කරනවා අපේ හාමුදුරුවනේ ඉඳුබුවාගේ උපමාව මාළුවාගේ සහ ඉඳුබුවාගේ උපමාව වාසෙන් මේ නිවන ගැන උපමාව කොහොමද ඉඳිබුවා මේ පොළවේ ඇවිදලා ආවට පස්සේ මාළුව අහන මේ පොළවේ පීනලාද ඇවිද්ද කියලා අපි හැමෝටම මේ නිවනටත් මේ කතාවේ යම් සාම්‍යයක් උන්වහන්සේ අපිට කියා දෙනවා මේ නිවන සහ මේ අපි අපිට අතපත ගන්න බැරි දකින්න බැරි නිවන ගැන කරන විග්‍රහයත් මේට සමාන බවක් තිබෙනවාද මේ ගැනත් අපිට කියා දෙන්නකෝ අපි හැමෝටම ඔව් නිර්වාණ ධර්මයේ පිළිබඳ බුදුන් වහන්සේ දේශනා කරන මේ පාළි පාටි මම ප්‍රකාශ කරන්න නිර්වාණ ධර්මයේ හඳුන්වා දෙන ආකාරය එතකොට ඒතං සන්තං ඒතං ප්‍රණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පදිපත්නිසෝදෝ නිබ්බානන්ති එයින් ගම්මිය වෙන්නේ අදහස් කරන්නේ ඒතං සන්තං ඒ තරම් අසංකෘත ධාතුවක් මේ ප්‍රයිභවයේ නැහැ ඒවා එය අදහස් කරනවා යම් සර්ව සංස්කාරයන්ගේ මෙතන සංස්කාරය කියන්නේ හේතුපත්‍යයන්ගෙන් උපන් යම් හෝ සවිඥාන සංසිදීමක් අපි සාමාන්‍ය දෙපාර්ශ්වයක් අතර රඳිනකොට සමත මණ්ඩලෙ දානවා එතකොට ඒ ලිහිල්ව ඒ සමනය කරගන්න වෙනවා නේද එතකොට බලන්න මේ නීවරණ ධර්මය අපේ බුදුන් වහන්සේ යෝනිසෝ මනසිකාරී කියලා දේශනා කරේ යම් සමතේ ක්‍රියේද තොර වේද මේ පංචපාදන ස්කන්ධයෙන් ඒ දෘෂ්ටියෙන් සක්කාය දිට්ඨිය පංචපාදන ස්කන්ධය දිට්ඨියනේ උපාදානියක් දුරලයිද අන්න එතනයි තණ්හා දුරිතික දැනුම් ඔස්සේ අද මේ නිවන පිළිබඳ අධර්මවාදී දේශන ඔස්සේ ලෝකයක්ද ගුහාවක්ද මෙවැනි දෘෂ්ටි එල්බගෙන තියෙනවා ඒ එකක් වන්න ස්ථාන පුද්ගලයෝ මේ වතු පිටි ඇලදොල ගංගා හේතුපත්‍යයන්ගෙන් ඒ දැනසෙන සුළු නිර්වාණය අසංකත ධාතුවක් නිසා හේතුපත්‍යයෙන් තොර නිසා ආනියක් පිච්චීමක් පීඩනයක් විපරිසර භාවයක් කායික දුකක් මානසික දිය ඇති පොකුණක් වගේ තමයි ඒ තරම් ඒ වචනයෙන් කියව නොහැක තුමෝයක් නෑ තෘෂ්ණාව තුරු වුණා දාසු භාවය නිදහස් වුණා හිරෙන් නිදහස් වුණා එල්මක් ඇති වුණාද පුංචි කාලේ ඉඳන් ළමයාගේ සිත යන්නේ ඇලෙන්නටයි තරුණ වියේදී හොඳටම අරගෙන අවසානයේදී මේක තමයි දැන් මේ දුකක් නැති වුණා නම් ආන්න යම් එතර නිර් තෘෂ්ණාවෙන් තොර වුණා නම් යම් නිවීමක් ශාන්ත භාවයක් නිවන කියන්නේ ඒ ශාන්තයි ප්‍රණීතයි මේක තමයි බුදුන් වහන්සේගේ උතුම් බුද්ධ වචනය මේ වචන තියෙන්න පුළුවන් අන්න නිර්වාණය කෙටියම කියනවා නම් හේතුපත්තකින් එහි සකල දුක්ගිනී නිවාස සැනසුණු තැනක් ඒ සඳහා ඔබට සත්‍ය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. අපිට ශ්‍රාවක කතා බහ කරන්න බෑ. අපි එහි කිසිම කාරණාවක් කතා කරේ නැහැ. මොකද උන්වහන්සේ බෞද්ධ ලෝකයාට එහි තියෙන කාරණා සමාජගත කළ අවසානයි. අපි එහි තියෙන කාරණා මේ සාකච්ඡාව ඉදිරියට ගලාගෙන ගියේ ඒ පිළිබඳ කෘති පිළිබඳ හොවා දක්වන්නවත් එහි තියෙන කියන කාරණාව කොයිතරම් වැදගත්ද කියන කාරණාව සහ මේ ජනකාන්ත මිත්‍යා මත මේ සමාජයේ මේ මිසදුතබාණී හඬ මේ ආර්ය හඬ මතු කරන්න අපේ උත්සාහය තුනේ අපි හඳුරන්නේ අවසාන ග්‍රන්ථයේ පස්වෙනි ග්‍රන්ථය කියවනකොට මට හිතුණ හැඟුණ දැනුණ කාරණාවක් අහන්නට අවසර දෙන්න අපේ හඳුරන්නේ සාමය ඥාණයෙන් ගොඩ යන්න බෑ භාවනාමය ඥාණය අවශ්‍යයි නිවනට කියන කාරණාව අපි හාමුදුරුව ඉදිරි වැඩසටහනකින් පියවරට භාවනාව ගැන අපේ විසිරුවණෙන් ඉදිරි සාකච්ඡාවෙන් අපි ඔබට භාවනාව ගැන පියවරෙන් පියවරට ඔබට කියා දෙන්නට අපේ ස්වාමීන් උගත් මොඩේන්ට කියන්න තියෙන කාරණාව අපි හාමුදුරුවනේ සුතමේ ඥාණයෙන් නතර වෙලා චින්තාමය ඥාණයට නොයා බාට අපි හෝටලයකට ගිහිල්ලා රෙසිපි එකක් දැකලා ඒ මෙනු එකක් දැකලා ඕඩර් කිරීමක් හා සමානයි ඒක ඥානේ හරියට අපිට අසල ඉන්න ටේබල් එකට මේසෙට ආහාරයක් ගෙනල්ලා දීම හා සමානයි කියනවා අපේ චින්තාමය ඥානේ
නමුත් භාවනාවේ ඥානය කියන්නේ අපි ඇනියුම් කියලායි අපේ හාමුදුරුව අපිට කියා දෙන්නේ. ඒ නිසා අපේ හාමුදුරුවනේ සුතමේ ඥානෙන් නතර නොවේ, චින්තාමේ ඥානෙන් නතර නොවේ භාවනාව කියා දෙන්නකෝ අපේ හාමුදුරුවනේ. මොන්තේ වැඩගත් මාතෘකාවක් ප්‍රශ්නයක් යොමු කරේ. මහා බෝසතාණන් වහන්සේලාගේ ජීවන රටහලා රජසැප සක්විත රජ සැපපවා මේ ලෞකික ලෝකයේ උතුම සැපේ තමයි සක්විති රජ කෙනෙක්. උන්වහන්සේ පුණ්‍ය මහිනකින් ලෝකයේ පහළ වෙන්නේ. ඒ නිසා යම් වූ බුද්ධ සම වචනය අහන මාත්‍රෙන් නිවන් පසක් කර ගැනීම පිණිස මේ සම්බෝධිය පිණිස උන්වහන්සේ නෙක්කම් කළා කියනවා. අර භෞතික වස්තු ඒ දැනුම ඒ ත්‍රිවේදය සදාගත ආලාර කාලම් බුද්ධ කරාඳු. නමුත් උන්වහන්සේ කොතන හරි දැක්ක අඩුවක් තියෙනවා දැක්කා. තමන් වහන්සේ ස්වයම්බුත් ඥානින් තමයි හේතුපත්යෙන් හටගත් තැන දුකමත් තියෙනවා. හේතුඵල ධර්මතාවයන් අවබෝධ කරන පරිස්සමුපාදයේ ස්කන්ධ ආයතන ධාතු අවබෝධ කරන තමයි උන්වහන්සේ අර සියලු කෙලෙස් නැසල නිවන් පසක් කරගත්තේ. ඉතින් ඒ නිසා බොහෝ දෙනා හිතනවා ඇති මේ භෞතික දැනුම තුල කොපි කරගත්තා වූ අනුංග දැනුම අපි සර්ව සම්පූර්ණයි කියලා. එය ඉතාම ශෝතනීයයි. එයයි අනුකම්පාවෙන් කියන්නේ එතන තණ්හාදිත්‍ය මාන වැල්ල තියෙන්නේ. නිර්වාණ ධර්මයේ කියන තැනට ආවනම් එතන මානියක් ඇති වෙන්නේ නැහැ. දිත්‍තිගත වෙන්නේ නැහැ. මම අහවල් කෙනෙක්. මම අහවල් තනතුරේ. මම තමයි මේ ජීවත් වෙන්නේ. මම තමයි මේ අහවල් කටයුතු කරේ. එහෙම දිත්‍තියක් එන්නේ නැහැ. ඒ නිසා අන්න ඒ අනුකූලව අපි ඉතාමත්ම සිහි බුද්ධියෙන් යුක්තව මේ මහා බෝසත් චරිතයෙන් අපිට අපේ ජීවන ප්‍රතිපදාව අපේ නිවේදකම් කරා යන්න පුළුවන්. උන්වහන්සේ බෝසතාණන් වහන්සේ පවා ඉන්න කාල පරිච්ඡේදයේදී උන්වහන්සේ වනපිට අසිරි කරන භාවනා කරලා තියෙනවා. අනන්ත තියෙනවා චාමික මනසිංහ මහත්මයා නොපිරිහි ධානයේ කලුරිය කරලා බඹලුව පන්තිවල අපි ඉස්සරහට සාකච්ඡා කරනවා. නොපිරිහි ධානයේ කලුරිය කරලා බබලුව පොද ඉපදුනා කියලා. ඒක භාවනා පින්කම සිද්ධ කරගෙන යන්නේ නැද්ද? ඒක ධ්‍යානාංග වැඩෙන්නේ හිත නිහඬ වෙන කොටයි. සාමක මේසුන් මහත්මයා මේ ద్వාරයන් ඇරිලා දැන් අපේ ඇහැ කනනාස දිව ශරීරය මේ අධ්‍යාත්ම ආයතනයන්ට නිතරම මේ ප්‍රසාද රූපේට බාහිර අරමුණු වෙනකොට ප්‍රියදී ලෝකේ ඇරෙනවා, අප්‍රියදී ගැටෙනවා. නිතර 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 ගඟක් ගලනවා ගා අකුසලෙමයි දවසේ එන්නේ. එතනයි භයානක. ලෝකයක් හිතන්න පුළුවන් මම අවුරුදු 100ක් ජීවත් වුණා කියලා. නමුත් ඒ රැස් කළ දෙන්නේ අකුසලයි. මේ ద్వාරයෙන් අසංවර කරලා තණ්හා දිත්මාන උපාදාන අවිද්‍යාව තමයි කෙලෙසේ. ඉතිකුට එයා හිතනවා මට මේ දැනුම අහවතනින් කියන්න පුළුවන්, අහවතනින් කියන්න පුළුවන්. ඒ තරම උගත් මානියක් තියෙනවා. ඒ ප්‍රපංචය හඳුනාගත්තේ නැහැ. ඒක ක්ලේශයක් කියලා. මේ ධර්මයේ තියෙන්නේ බුදුන් වහන්සේ දේශනා කරන ප්‍රපංචය නෙමෙයි. මේ ධර්මයේ තියෙන්නේ අන්න නිකලෙස් ඇත්තහටයි. දුෂ්පාඥය තියෙන මේ ධර්මය තියෙන්නේ අන්න ප්‍රඥාවන්තය කියලා. ඉතින් ආන් ඒ වගේ නිෂ්ප්‍රපංචයටයි මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අරකට හිතනවා අපි එතනට ගිහින් ඇති කියලා නෑ. එයාලා බුදුන් වහන්සේ දේශනා කරනවා ලෝභය ආභව දෙනගෙනව නම් එතන ධර්මයේ සංජිතික කාලිකා කියලා. ආපු ගම දෙනගෙන ඒක ප්‍රහීන කරනවා. ප්‍රහීන වූ බව දන්නවා ධර්මයේ. එතකොට අතන්ත ඒ අය ඒක උපහාගෙන නෑ. ඒක තමයි කනගාටුවුරු කාරණේ. ඉතින් ඒ නිසා නිර්වාණ බෝධිය කරා යනකොට භාවනාමය කුසලයෙන්ම සිදු කරගෙන ආපෝය තමයි අර උග්‍රිතඤ්ඤ වශයෙන් දහම් පදයක් අසන මොහොතේ නිවන් දැක්කේ. බොහෝ දිනා ඒක වරද්දවාගෙන කියනවා අන්න සෝතාපන්නයට පත් වෙන්න එහා මගපර යන්න භාවනා කුසලය ඕනේ නැහැ කියලා කියනවා චාමික මනුෂ්‍යයෝ. නමුත් එය දන්නේ නැහැ ජයගසව වහන්සේලා කොච්චර දුරට භාවනා කරගත්තා. මහා බෝසතාණන් වහන්සේගේ 550 ජාතක පොත් වහන්සේ පරිශීලනය කරනකොට උන්වහන්සේ නෙක්ඛම්මී කරලා වනපතේ හුදකලාව භාවනා කරලා ධ්‍යාන සමාපatti අෂ්ඨ ත්‍රිවිද්‍යා උපද්වාගෙන අන්න උන්වහන්සේ ඒ තුලින් අන්න මේ ගුණයන් පිරුවා කියලා දීපංකර බෝධි නූරේදී අහසේ යන්න පුළුවන් ශක්තියක් තිබුණා. ඒ භාවනා කුසලයේ ධ්‍යාන උපදවාගෙන ඒ බුදුවරු දීපංකර බුදුන් වහන්සේ වඩිනකොට චාමික මනසිංහ මහත්මයා මේ පිරිස් පාර සරසනවා
වැලි අතුරු උඩින් දකින් ආකාශයෙන් එනකොට අපේ බෝසත් වහන්සේ ඒ ඉදියෙන් බැහැලා මේ මොකද පාර සරසන්නේ මේ මොකද මල් අතුරන්නේ ඒක මං ඉද්දිමතෙක් නිසා කතා කරනවා උත්තම යන්නේ අද දවසේ දීපංකර දිවංකර ලෞතුරා බුදුහාසේ රහතන් වහන්සේලා ලක්ෂ ප්‍රමාණිකරත් එහා අද වඩිනවා උන්වහන්සේලා දක්ෂිනාව දෙන පිළිගන්න හදන්නේ ඒක මං කියනවා මටත් කොටසක් දෙන්න කියලා දුෂ්කරම තැන දුන්නා මහා බෝසත් වහන්සේ බලන ලෞකික සිතක් උනත් බලන්න මෙනෙහි කරපු හැටි මට මේ දුෂ්කර තැන මගේ මේ අභිඥා ශක්තියෙන් මට ඉද්දීමවල පස් කියන්න පුළුවන් මල් රතුවන්න පුළුවන් ලස්සන ගල් කැටියන් දාන්න පුළුවන් නාගලෝකෙන් කියනක නමුත් මම ඉද්දීම කරන්නේ මම ශ්‍රම ශක්තියෙන් දාලිය වගුරවාගෙන කරන්න ඕනක බලන්න මහා පුරුෂ විතර්ක කොහොමද කියලා එතකොටේ මානියක් ඇති කරගත්තේ නැහැ අන්න මේ විරියෙන දුක්ඛං ඇති විරියෙන් දුක් කරන්නේ එතකොට උන්වහන්සේ ඒ ලෞකික පැත්තවත් අදායටත් කියන්න ඕනේ මේ ලෞකික ජනමේ තියෙන බාහනක පැත්ත උන්වහන්සේ අභිඥාවෙන්වත් ඒවන් කර වීරිය කරගත්තා බුදුන් වහන්සේ වඩිනම කරගන්න බැරි වුණා මහා බෝසත් වහන්සේ දිග ඇරුණා බුදුන් වහන්සේ දකිනවා මේ එසේ මෙසේ ශ්‍රේෂ්ඨ පුද්ගලය නෙමේ මහා උත්තමයන් අහවල් ශාසනයේ ගෞතම නමින් බුදු වෙන බව මහා ශ්‍රේෂ්ඨ පුත්‍ර රත්නයක් කියලා විවරණය දුන්නා. ඒකින්ම තේරුම් කරගන්න බොහෝ දෙනා හිතනවා ධම්මචක්කපවත්තන සූත්‍රය පද දෙකකින් පදේ ඇලුවේ නිකම්ම නිකන් ඉඳලා කියලා. නැහැ ප්‍රතිපදාවක් කියලා තියෙනවා. මේ බලන්න මෙච්චර ලස්සන වචනයක් තියෙනවා ප්‍රතිපත්ති ශාසනය. පරියප්ති ශාසනය. ඊළඟ අධිගම ශාසනය. මේ ලස්සන සුන්දර නිර්මල වචන තුනක් තියෙනකොට ඇයි මේ නොමග යන්නේ? ඇයි මේ නොමග යන වචන කියලා අපහාස යන්නේ? ඇයි මේ සසර දිගු කරන්නේ? අන්න දීගෝ බාලන සංසාරෝ. අන්න ඒ ඇයිද තමයි යන සසර දීග. එතකොට කල්පනා කරගන්න කොච්චර බෝසත් වහන්සේ එක්කලා පසුපසින් අසූ මහා ශ්‍රාවක චරිත දයාග සවුන් වහන්සේලා ධ්‍යාන අභිඥා බුදවාගෙන නොපුරී ධ්‍යානයෙන් කරුවර කළ බබලෝ උපදලා අවසානයේ බෝධි සම්භාර උත්තමයන් වහන්සේලා අවසාන